ඉතාමත්ම වැදගත් දවසක් අපේ රටේ සියලුම පුරවැසියන්ට. විශේෂයෙන්ම කියනවා නම් ලංකාවේ මෙතුවක් ඉතිහාසයට කවදාකවත් සිද්ධ නොවිච්ච විදිහේ එකට එකතු වීමක් අද දින සිද්ධ වෙලා තිබෙනවා. ඒ එකට එකතු වීම හුදු පෞද්ගලික වාසිතක. එහෙමත් නැතිනම් දේශපාලන පන්ති මට්ටමේ වාසිතක. බලයට, කෑදරකමට, ලෝභකමට, රටේ අවශ්‍යම රටේ සම්පත් විකිණීමට එක් නොවන ඉතාමත් මිනිස්සු වෙනුවෙන් කාලෝචිතව කතා කරන පක්ෂ පහක එකතුවක් එකතු වෙලා තමයි අද මේ මැයි දින සාකච්ඡාව. අපි එහෙමත් නැතිනම් විද්වත් ඉතාමත් වැදගත් විද්වත් සභාවක් සිටින නිසා අපි කියනෝ සම්මන්ත්‍රණය අදහස් දැක්වීම මේ කටයුත්ත කරන්නට ආරම්භය ඔබලා සියලු දෙනාගෙම මා ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම SVB තෙන්නකෝන් මේ වැඩසටහන කිරීම පිටිපස්සේ විශාල මෙහෙයක් ගත්තා. ඔහු මේ කතා කරමින් සියලු කටයුතු සූදානම් කරමින් මේ දිනය සාර්ථක කරගන්න ඒ මොහොත දක්වා ඔහු වැඩ කටයුතු කළා. ඒ වගේම ප්‍රියන්ත විමලරත්න මහතාත් අපි මෙතනදී ඉතාමත් ආදරෙන් මතක් කරන්න ඕනේ. විශේෂයෙන්ම අද මේ එකතු වී තිබෙන පක්ෂ පහ මම කැමති ඔබට මේ පක්ෂ පහ පිළිබඳව ප්‍රථමයෙන්ම කතා කරන්න. දීප්ති කුමාර ගුණරත්නගේ නායකත්වයෙන් ඇති සමබිම පක්ෂය. ඔබ දන්නවා දීප්ති කුමාර ගුණරත්න. දීප්ති කුමාර ගුණරත්න කියන්නේ කිසිවිටකත් කිසිම හස්තයකට හසු නොවි තමන්ගේ දේශපාලන මතය ඉතාමත් දර්ශනීය ඉතාමත් ප්‍රඥාගෝචර ආකාරයෙන් ජනතාව එක්ක බෙදා ගන්නා දේශපාලක කියලා කියන්න පුළුවන්. සහෝදරයෙක් කියලා කියන්න පුළුවන්. අපිට අපේ කෙනෙක් කියලා කියන්න පුළුවන්. දීප්තිගේ පක්ෂයේ සමබිම පක්ෂයත් ඒ වගේම අපි දන්නා දෙමළ ජනතාවගේ ඉතාමත් වටිනා චරිතයක් තමයි ආනන්ද සංගරී කියන්නේ. ආනන්ද සංගරී මහත්මයාගේ ප්‍රධානත්වයෙන් ඇති ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණත් අපිත් එක්ක එකතු වෙනවා. අපේ රටේම එක් ජනකොටසගේ හද ගැහෙන රාවය නිරන්තරයෙන් ඉදිරියට අරගෙන යන ආනන්ද සංගරී මහතා ඉතාමත් දක්ෂ දෙමළ ජනතාවගේ හදවත දිනාගත් දේශපාලකෙක් විදිහට ඔබ කවුරුත් දන්නවා. ඊළඟට තිලින පිටවල මහතාගේ ප්‍රධානත්වයෙන් ඇති ප්‍රගතිශීලී ජනතා සේවක පක්ෂය. විශේෂයෙන්ම අද දිනයේ සේවකයින්ගේ අයිතීන්, සේවකයින්ගේ වරප්‍රසාද, සේවකයින්ගේ ගැටලු, සේවකයින්ගේ ප්‍රශ්න පිළිබඳව ලෝකයම කතා කරන දවසක මම හිතනවා තිලින පිටවල මහතාගේ පක්ෂයේ තිබෙන නමින්ම හැඟවෙනවා ඇති ඔබට ප්‍රගතිශීලී ජනතා සේවක පක්ෂය. ඒ නිසා ඔහු සූදානමින් ඇති ඔබත් එක්ක අද දිනේ වටිනාකම ගැන කතා කරගන්න. ඒ වගේම විජයවාදී මහජන විමුක්ති පෙරමුණ අපේ ගරු රූපා කුමාරණතුංග මැතිණියගේ ප්‍රධානත්වයෙන් ඒ පක්ෂයත් අපත් එක්ක එකතු වෙලා සිටිනවා. අවසාන වශයෙන් මම සමග සිටින ශ්‍රී ලංකා මනුසත් පක්ෂය. අපි සියලු දෙනාම පක්ෂ පහක එකතුවත් විද්වතුන්ගේ එකතුවත් විශාල කලාකරුවන්ගේ එකතුවත් ඒ වගේම අපිත් එක්ක එකතු වෙලා සිටින ලාංකීය ජනතාවගේ එකතුවත් එක්ක අපි අද මේ පටන් ගන්න කතා බහ කරන්න යන්නේ නියම රටක කම්කරුවාගේ දිනේ තිබෙන නියම වැදගත්කම කුමක්ද කියන එක. කවුද මේ කම්කරුවෝ? කවුද මේ කම්කරුවෝ කියලා අපි ආමන්ත්‍රණය කරන්නේ? කාටද අපි මේ කතා කරන්නේ? මේක අපි හැම අවුරුද්දක් පාසම කරනවා. මෙතුවක් කල් මේ රටේ නිදහස ලබා දුන් දවසේ සිට මේ අද එනකල්ම අපේ රටේ සිදු වී තිබෙන කම්කරුවා වෙනුවෙන් ලබා දී තිබෙන අවස්ථාවන් ඔවුන්ගේ සුබ සාධනය එය ප්‍රමාණවත්ද ඔවුන් පිළිබඳ කරන කතාබහ ප්‍රමාණවත්ද ඔවුන්ගේ බර අපි බෙදා හදාගෙන තිබෙනවාද අපි නෙවෙයිද මේ කම්කරුවා මේ රටේ අනාගතය ගැන කතා කරන එහෙමනම් අපිට ලොකු අයිතියක් තිබෙනවා අද දවසේ අපේ මතය ජනගත කරන්න අපේ මතය හුවා දක්වන්න අපේ මතය සියලුම පාර්ශවවලට දැනුම් දෙන්න මා සමග සිටින සියලුම විද්වත් සභාවට මම ගෞරවයෙන් ආරාධනා කරනවා ඔබතුමන්ලාගේ අදහස් රටේ ජනතාව වෙනුවෙන් මේ රට වෙනුවෙන් බෙදා ගන්න කියලා ඔබතුමන්ලා කරන සේවය ඉමහත් ඒ නිසා මම හිතනවා ඔබේ සේවය අදටත් වඩා හෙටටයි අවැසි මේ රටට ඔබලාගේ නැගිටීම ඔබලාගේ කතාව ඔබලාගේ වටිනා කාලය මේ පක්ෂ පහේ එකතුවට ඉතාමත් වැදගත් වෙනවා මම පළමුවෙන්ම ආරාධනා කරනවා අපේ ගරු ડોક્ટર ජයරුවන් බණ්ඩාරට සභාව ආමන්ත්‍රණය කරන්න ස්තුතියි මම වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මම අද දවසේ මෙම සාකච්ඡාවත් එක්ක වාඩි වෙන්නේ මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන විද්වතෙක් විදිහට මෙම සාකච්ඡාවේ අපි බලාපොරොත්තු වෙන අරමුණට කොහොමද රට ගිනියන්න ඕනි කියන කාරණාව ගැන ඔබත් එක්ක අදහස් හොමාරු කරගන්න. අද ලෝක කම්කරු දිනය කියන්නේ අපි මෙතෙක් කල දශක ගණනාවක් තිස්සේ වසරෙන් වසර සමරමින් නොයෙකුත් රටේ තියෙන අර්බුද දේශපාලනික අර්බුද වගේම ආර්ථික සමාජීය අර්බුදත් එක්ක සාකච්ඡා කරමින් පැවතුණු කාරණාවක තවත් එක දවසක් වර්තමානයේදී අපේ රට අර්බුදයකද තියෙන්නේ අපි කතා කරනකොට අපි කියනවා අපි ලෝකයට ණයයි කියලා ලක්ෂ ගණනින් මේ රටේ හැම පුරවැසියෙක්ම ලෝකෙට ණයයි කියලා. හැබැයි මේ ණය ගෙවන ක්‍රමය අපි ඉස්සරහ පේන්න තියෙනවද? අපි දන්නවා මේ රටේ ආර්ථිකය දුර්වලයි කියලා. මේ ආර්ථිකයේ පණ ගහන ක්‍රමය තවත් ලෝන් එකක් අරන් එදිනදා කටයුතු දුවනවට එහා ගිහිල්ලා මේ ආර්ථිකයේ පණ ගහන ක්‍රමවේදය අපි දන්නවද? අපේ දරුවෝ අසරණ වෙලා ඉන්නේ. දරුවන්ගේ විභාග අධ්‍යාපනය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය දවසෙන් දවස කල් යනවා. අපිට පේන්න තියෙනවද දරුවන්ගේ අනාගතයේ සුරක්ෂිත වෙන අධ්‍යාපන ක්‍රමයක් විසඳමින් තියෙනවා. ඔබ දන්නවා සෞඛ්‍ය සේවයේ තියෙන අර්බුද පිළිබඳව මේ රටේ බොහෝ දෙනා සාකච්ඡා කරනවා බොහෝ පුවත්පත්වල මාධ්‍යවල තියෙනවා ඔබ දැනුවත් ඖෂධ සහ නිකුත් ද්‍රව්‍ය පිළිබඳව සෞඛ්‍ය සේවයේ තියෙන ගැටලු අපිට මෙහෙම උනේ මේ රටේ නායකයෝ නැතුවද අපි අහන විදිහට නම් අපි දකින විදිහට නම් මේ රටේ බොහෝ නායකයෝ ගැන අපි කතා කරනවා. හැබැයි මේ නායකයෝ කෝ රටට නායකත්වයක් දීලා මේ රට ආර්ථික සෞඛ්‍ය අධ්‍යාපනය රටේ සුරක්ෂිතතාවය මේ සියල්ල කළමනාකරණය කරමින් රට ඉදිරියට ගෙනියනවා. හිතවතුනි තේරුම් ගන්න මේ රටේ නායකයෝ කියන කට්ටිය අතර ඉන්නවා දේශපාලන පක්ෂ නායකයෝ සහ නොයෙකුත් සංවිධානවල නායකයෝ හැබැයි මේ සියලු දෙනාම ගත්තහම සමස්තයක් විදිහට මේ රට ගොඩ ගැනීමට කැප වෙන නායකයෝද මේ රට දිහා මේ රටක් විදිහට අපේ මාතෘභූමිය රටක් විදිහට සලකලා මේ රටේ සියලු පුරවැසියන්ට සියලු ජනකොට්ටාශයන්ට මූණපානට වෙලා තියෙන අර්බුද වලින් මේ ජනතාව රට වැසියෝ දරුවෝ රටේ අනාගතය ගොඩ ගන්නට යම් වැඩපිළිවෙලක ඉඳලා කතා කරන සමස්තයක් විදිහට රට දිහා බලලා කටයුතු කරන නායකෙක් අපිට පේන තෙක් මානක ඉන්නවද? අපි දන්නවා ඇතැම් නායකයෝ කටයුතු කරනවා තමන්ගේ දේශපාලන පක්ෂය බේරගන්න. සමහර නායකයෝ මේ රටේ කටයුතු කරනවා රටට හෙන ගැහුවත් මහ ජනතාවට හෙන ගැහුවත් තමන්ගේ බලය රැකගන්න. ඇතැම් නායකයෝ කටයුතු කරනවා තමන්ගේ සගයින්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කරමින් සගයින් සතුටු කරන්න. අන්තිමට බලපුවම මේ රටේ නායකයෝ කියලා අපිට පේන්න ඉන්න පිරිස කරන්නේ තම තමන්ගේ පංගුව, උන්ගේ පංගුව බෙදා ගන්නක විතරයි කියන එක තමයි අපිට වර්තමානයේ පැහැදිලි වෙන්න තියෙන්නේ. ඇත්තටම අපිට ඕනි කවුද? අපිට ඕනි මේ රටේ ආර්ථික ගැටලුව විසඳන්නට රටේ නිෂ්පාදන ආර්ථිකය හෝ මේ රටේ ආර්ථික ගැටලුවට විසඳුමක් ලබා දිය හැකි අනෙකුත් ක්‍රමවේද යෝජනා කරමින් කටයුතු කරන මේ වර්තමාන අර්බුදේ විසඳන්න කටයුතු කරන නායකයෙක්. අධ්‍යාපනය ගැන ගත්තහම ළමයින්ගේ එකතැන පල්ලෙන අධ්‍යාපනය විසඳන්නට ළමයින්ගේ අනාගතයේ ලෝ දියුණු වෙන ලෝකයක් එක්ක ළමයින්ගේ අනාගතේ ගොඩනගෙන ක්‍රමවේදයක් වෙනුවෙන් කටයුතු කරන, දැනටත් කටයුතු කරන, ඒ සඳහා දැක්මක් තියෙන නායකයෝ. 1991 ඉන්දියාව වර්තමානයේ ලංකාව පවතිනටත් වඩා දැඩි උද්ධමනයකින් යුක්තව විරකයාව වැඩි වෙමින් ලොකු අර්බුදයක ඉන කාලේ ඉන්දියාවේ නායකයව හිටියේ නරසිංහ රාව මැතිතුමා. අද ඉන්දියාවේ ඉන්නේ කොතැනද? ඒ සඳහා එවන් වූ නායකයන් අනුගමනය කරපු ක්‍රමවේදවල රටවැසියන්ට විශ්වාසයක් තිබුණා. තමන්ගේ රට යම් නුදුරු කාලයකදී ඉලක්ක සහගතව අර්බුද වලින් ගොඩ එනවා කියලා. බැරක් ඔබාමා කියන ලෝක නායකයෙක් ඉන්නවා. එතුමා ඇමරිකාවේ අධ්‍යාපනය හා සෞඛ්‍ය මනාලෙස හසුරුවමින් රට යම්කිසි දිසානතියකට ගමන් කෙරෙව්වා. ඔබ අහලා තියෙනවා නෙල්සන් මැන්ඩෙලා කියලා නායකයෙක් ගැන. නෙල්සන් මැන්ඩෙලාගේ ක්‍රියාපටිපාටිය ලෝකයේ පිළිගත්ත ලෝක පූජිත නායකෙක් බවට ඔහුව පත් වෙන්නට හේතු සාධක වුණා. මීට අමතරව මේ රටේ පුරවැසියන්ට නිදහස තියෙනවද? තමන්ගේ ක්‍රමවේදයකට තමන්ගේ ජීවිතය ආරක්ෂිතව ගත කරන්න, ආරක්ෂිතව ගොඩනගා ගන්න, තමන්ගේ ජීවිතයේ යම්කිසි මට්ටමකින් ඉහළ නංවා ගන්නට තමන්ට ඕනෑ දෙයක් කරන්න නිදහස. කාගෙන් හරි හැවොත් ඔව් කියලා කියයි. හැබැයි වර්තමානයේ පැවැත්වෙන වර්තමානයේ යම් යම් ආර්ථික ගැටලු වලට යොදලා තියෙන උපාය උපක්‍රම අතර තියෙන අධික බදුබර, ණය මුදලක් ලබා ගැනීමේ අපහසුතාවය, අමුද්‍රව්‍ය ලබා ගැනීමේ අපහසුතාවය, මෙවැනි ගැටලුත් එක්ක ඒ නිදහස තියෙනවද? ඔබ දන්නවා සිංගප්පූරුව කියන්නේ දියුණු රටක් කියලා. සිංගප්පූරුව මිනිස්සුන්ට තමන්ගේ ආර්ථික අපහසුතාවයන් ගොඩනගා ගැනීමට අවශ්‍ය පරිසරය ලී කන් නියු කියන නායකයා ගොඩනැගුවා. මහතීර් මොහොමඩ් මැලේසියාවේ මිනිස්සුන්ට තමන්ගේ ආර්ථික සමාජීය අවශ්‍යතාවයන් උපයා ගන්නට ඕනේ වටපිටාව නියම නායකයෝ විදිහට ගොඩනැගුවා. හැබැයි අපේ රටේ ඒ දේ බලන්න තියෙනවද? අපේ රටේ ඒක දකින්න තිබෙනවද? හැබැයි අපි දකිනවා තමන්ගේ දේශපාලන සගයින්, තමන්ගේ ව්‍යාපාරික සගයින්ගේ වත්කම් ඉහළ යන ආකාරයේ තීන්දුව తీරන ගනිමින් තමන් වටේ ඉන්න පිරිසක් පෝෂණය කරමින් කටයුතු කරන පිරිසක්. ඒ නිසා අපි හොඳින් තේරුම් ගන්නට ඕනේ අපිට ඕනි මේ රටට හොඳ නායකයෝ. ඒ නායකයෝ මේ රටේ දරුවන්ගේ අනාගතේ, රටේ අනාගතේ, රටේ අභිවෘද්ධිය වෙනුවෙන් විවෘතව කටයුතු කරන හොර මර වංචා දූෂණ වලට සම්බන්ධ වෙන්නේ නැති නායකයෝ වෙන්නට ඕනේ. වර්තමානයේ අපිට එහෙම උදවිය බලා ගන්න නොහැකි නිසා, පේන තෙක් මානක නොහැකි නිසා අපි අනාගතයේ දිහා දැස් දල්වාගෙන බලන් ඉන්නවා. මේ අවශ්‍යතාවය සඳහා අනාගතයේ මහ ජනතාව තුලින් විශ්වාසය දිනාගත හැකි අවංකව කටයුතු කරන මහ ජනතාව ගැන හිතලා රටේ අනාගතයේ දරුවෝ ගැන හිතලා කටයුතු කරන අවංක පුද්ගලයෝ හොයා ගන්න. අපි කාට හරි මේ රටේ පුරවැසියෙක්ට අභියෝග කරොත් ඔබ ඉදිරි ඔබගේ අනාගත වැඩපිළිවෙල යටතේ ඔබට පුළුවන්ද ඔබේ ලේවලින් අත්සන් කරන්න? ඔබ වංචා කරන්නේ නැහැ, දූෂණය කරන්නේ නැහැ, ඥාති සංග්‍රහ කරන්නේ නැහැ, අකටයුතු වලට සම්බන්ධ වෙන්නේ නැහැ. ඔබ මේ රටේ ව්‍යවස්ථාව ආරක්ෂා කරමින් කටයුතු කරනවා. ඔබ නීති විරෝධී වැඩ කරන්නේ නැහැ. අන්න එහෙම පුද්ගලෙක් මේ රටේ නායකයෙක් වෙච්ච දවසකට අපිට ඒ පුද්ගලයාගේ උස දිග පළල වටි වැදගත් වෙන්නේ නැහැ. ඒ පුද්ගලයාට දෙන දේශපාලන හයිය වැදගත් වෙන්නේ නැහැ. අපිට ඕනි අනාගතයේදී මේ රට ආරක්ෂා කරන්න ශක්තිමත්, කෙලින් වැඩ කරන, නීතියට වැඩ කරන, රටේ දරුවන්ගේ රටේ අනාගත ප්‍රගමණයට කැප වෙලා වැඩ කරන, රටේ අභිවෘද්ධියට වැඩ කරන, ආරක්ෂාවට වැඩ කරන චරිත මේ රටේ නායකයෝ වෙනවා දකින්න. ඒ නිසා ඉදිරියේදී කටයුතු කරන මේ රටේ පුරවැසියන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අපි පක්ෂ දේශපාලන පක්ෂයේ පස්සේ ගිහිල්ලා ගැතිකම් කරමින් වන්දි බට්ටකම් කරමින් කටයුතු කරපු කාලය නිමා කරමු. ඉදිරි දැක්මක් ඇතුව කටයුතු කරන, තමන්ගේ අතීතයේ හොර මැර දූෂණ වංචාවට සම්බන්ධ නොවුණු මහ ජනතාව, දරුවෝ, රටේ ආර්ථිකය, රටේ අනාගතය, සුරක්ෂිතතාවය ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන ඒ වගේම ಜಾති, ආගම්, කුල ભેද පැත්තක තියලා සියලු පුරවැසියෝ මේ මාතෘභූමියේ පුරවැසියෝ කියලා හිතලා සියලු දෙනාගේම අයිතිවාසිකම් වෙනුවෙන් කැප වෙන අවංක ලේවලින් සහතිකය දෙන්න පුළුවන් නායකයෙක් හොයාගමු. එතෙක් මෙවන් වූ කාර්යයන්, මෙවන් වූ ව්‍යායාමයන්, මෙවන් වූ එකතු වීම සංවාද ඇතුලේ අපි බේරට මේ දැනට තියෙන ප්‍රපාතයෙන් බේරගන්න, දැනට තියෙන නරාවලෙන් ගොඩ ගන්න මේ ආර්ථික, සමාජීය, අධ්‍යාපනයේ සෞඛ්‍ය අර්බුද වලින් මෙරට බේර ගන්න අපිට කරන්නට පුළුවන් හැමදේම කරන්න කැපවෙමු. අද මේ උත්තරීතර දවසේ ඒ සඳහා හිතට ගන්න කියලා ආරාධනා කරමින්, යෝජනා කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි. ડોક્ટર ජයරුවන් ගැන අමුතුවෙන් හඳුන්වා දීමක් කරන්න ඕනේ. ડોક્ટર ජයරුවන් මම හිතන්නේ ගිය සතියේ ගුවන් විදුලියේ ස්වදේශීය සේවයේ වැඩසටහනකට, ලයිව් වැඩසටහනකට සම්බන්ධ වෙලා හරි අපූර්ව වචනයක් කිව්වා. ඒක අහන් හිටපු අය මං හිතන්නේ ඉතාමත් සංවේදී වුණා ඒ වචනයට. ડોક્ટર ජයරුවන් කිව්වා මම හිරේ ගියත් කමක් නැහැ, ළමයින්ගේ ප්‍රශ්න පත්‍ර ටික බලලා කියලා. ඊතරම් දැනෙන වෛද්‍යවරයෙක්ට ප්‍රශ්න පත්‍ර ගැන කතා කරන්න උවමනාවක් නැහනේ. එතුමා කතා කර යුතු වන්නේ වෘත්තීය මට්ටමේ බැලුවොත් ඔහුගේ රෝහල තුල තිබෙන ප්‍රශ්නයි. හැබැයි එතුමාට දරුවන් පිළිබඳව, අපේ රටේ අනාගතය පිළිබඳව, අපේ දරුවන්ට සිදුවන මේ කාර්යයේ වැරද්ද පිළිබඳව හැඟීම තිබෙන අවංක රටේ පුරවැසියෙක් විදියට එතුමා ඒ හඬ නැගුවා. මං හිතනවා ඒක සැබෑ නායකයින් පිළිබඳව හොඳට වැටහෙන ක්‍රියාවලියක් කියන එක. මම මීළඟට ආරාධනා කරන්නේ විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තුල දැවැන්ත හඬක් නැගපු ए वीर चरितयටයි තනි පුද්ගලයෙක් විදියට හිටගෙන ලංකාවටම කතා කරලා දූෂණය සිදු වෙනවා කියන එක බය නැතුව එළියට ඇවිල්ලා කියන්න පුළුවන් වෙච්ච ඒ වීර චරිතයටයි අපි කවුරුත් දන්න ලංකාවේ මිනිස්සු ආදරය කරන ලැසිල්ද සිල්වා කිව්වහම පාර්ලිමේන්තුවම බියවන චරිතයක්. ඒ නිසා මම එතුමාට ගෞරවයෙන් ආරාධනා කරනවා අද කම්කරු දිනය කියන්නේ අපේ දිනය. අපේ දිනයටයි එතුමාගේ වටිනාකම වඩා දැනෙන්නේ. මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැනයි කතා කරන්නේ. ඒ නිසා එතුමාගේ හඬ ඉතාමත් ප්‍රබල හඬක්. මම ගෞරවයෙන් ආරාධනා කරනවා එතුමාට සභාව ආමන්ත්‍රණය කරන්න. ආයිබෝන් සියලු දෙනාටම ඇත්තට අද ඉතාමත්ම වැදගත් දවසක්. මොකද හේතුව රට යන්න ඕන දිශානතිය හැමතිස්සෙම අපි කතා කරන්නේ කිසියම් විදියකට අපේක්ෂාවන් එහෙම නැත්නම් අරමුණු ඉලක්ක රාශියක් හිතේ තියාගෙන අපි දන්නවා තරුණ කොටස් එදා ජූලි මාසේ 14 මට මතකද හැටියට මේ ජනාධිපතිවරයෙක් නිරපලා ඊට පස්සේ ඒ ක්‍රියාවලිය තුල අලුතෙන් ජනාධිපතිවරයෙක් පත් වෙලා අපි හිතනවා අපිට අපේ අරමුණු වලට යන්න පුළුවන් වෙයිද කියන එක. ඇත්තට මට නම් විශාල සැකයක් තියෙනවා. මොකද හේතුව මම මේකට තියෙන හේතු සාධක විස්තරාත්මකව කියන්නම්. මොකද රටක් හැටියට ගත්තොත් අපේ රටේ තියෙන මූලික ප්‍රශ්නේ තමයි මේ අපේ තියෙන සම්පත් ටිකවත් අපි හරියට ප්‍රයෝජන ගන්නෙ නැහැ. අපේ ගෙදරක වුණත් අපට ආදායම ලැබෙන ප්‍රමාණයට වඩා අපි වියදම් කරන්න ගියොත් වෙන්නේ අවසානයේදී තියෙන දේපා ටිකත් අර බන්දුළු ගුණවර්ධන රනිල් වික්‍රමසිංහ කියන වගේ විකුල දාන. හැබැයි අපිට ඒක ගෙදරට අදාළ කරාට ඒ නීතිය රටේ දේපල සම්බන්ධයෙන් ඒගොල්ලන්ට අයිතියක් නැහැ. මොකද හේතුව ඒගොල්ලෝ తాවකාලිකව කෙටි කාලයක් සඳහා බාරකාරයෝ වශයෙන් කටයුතු කරන පිරිසක්. ඒකේ ඉතිහාසය ගත්තොත් ওই සෝෂල් කොන්ට්‍රැක්ට් සමාජ කොන්ත්‍රාත්තුවක් කියලා කියන ඒ ලේඛකයෝ ඔතොබස් වෙබ්ස් ඒ වගේ කාණ්ඩේ ගොඩාක් ඉතිහාසය ලියලා තියෙනවා. මේගොල්ලෝගේ වගකීම කොයි ආකාරයෙන් ඉටුවේ යුතුද කියන එක. අපිට තියෙන ලොකුම ගැටලුව රටේ මේගොල්ලෝ මේ අපේ ගැන හිතලා අපට වෙන්න ඕන යුතුයකම ඉෂ්ට කරනවාද එහෙමත් නැත්නම් මොකද්ද මේගොල්ලෝ කරන්නේ? මම දකින විදියට මම තව එකක් කියනවා. විශේෂයෙන්ම මේ ඉතිහාසයේ එක එක විචාරකයෝ එක එක දෙනා ලියලා තියෙනවා මේ රටවල් පාලනය කරන ආකාරය. අපේ රට ප්‍රජාතන්ත්‍රවාදීත් නෑ. පේන විදියට ඒකාධිපති කියලා කිව්වට 100% ඒකාධිපතිත් නෑ. මොකද හේතුව ජනතාව තාමත් ක්‍රියාත්මක වෙමින් අර ඒකාධිපති වෙන්න හදන කාගේ කණෙන් අදලා පොඩ පොඩ නවත්තනවා. ඒක දිගින් දිගටම කළ යුතු වෙනවා. මොකද හේතුව ඒක ව්‍යවස්ථාපිත අයිතියක්. රටක් හැටියට ගත්තොත් ව්‍යවස්ථාවකින් පාලනය වෙන රටකට අපි කියන්න කැමති ජනාධිපතිට වෙන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ ඉන්න 134 දෙනාට වෙන්න පුළුවන්. ඒ කටයුතු ආකාරයෙන් කරන්න බෑ. tamun ඇහැලා උතනට දාලා තියෙන්නේ අපේ යුතුයකම අපි වෙනුවෙන් කරන එක. හැබැයි අටවගෙන වැඩ කරන්නේ තමන්ගේ අවශ්‍යතාවයන් මත නම් පැහැදිලිවම මැතිවරණයකදී පවා tamun ඇහැලට ඉගෙන ගන්න සිද්ධ වෙවි. තමන්ගේ යුතුයකම ඉටි කරන්නේ නැති වුනහම මොකද්ද වෙන්නේ කියන එක. මොකද හේතුව මේගොල්ලෝ මැතිවරණ කල් දානවා. මැතිවරණ කල් දැම්මත් සදාකාලිකව ඒකාධිපති රජයක් බිහි කරන්න මේගොල්ලන්ට හම්බෙන්නේ නැහැ. මොකද හේතුව අපි හැමෝම අවදියෙන්. ඔය රේචල් ක්ලයින් කියලා A Savage Order කියලා පොතක් ලියලා තියෙනවා. විශේෂයෙන්ම මේ අපේ රටවල් සම්බන්ධ පරිපාලන යාන්ත්‍රණයට ව්‍යවස්ථාවක් තියෙනවා. ඒ ව්‍යවස්ථාව කොළ කෑල්ලක් විතරයි. ව්‍යවස්ථාව තියාගෙන ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලොන්ගේ අවශ්‍යතාවයන් මත ඕන වෙලාවට ඕන දේ කරනවා. එයාට ඕන වෙලාවට ඉලෙක්ෂන් තියන්න හදනවා. එහෙම බෑ. පැහැදිලිවම මේ ඉතිහාසයේ ඕන තරම් අවස්ථා තියෙනවා. විශේෂයෙන්ම මැතිවරණ සම්බන්ධයෙන් පවා සුප්‍රීම කෝට් එක ශ්‍රේෂ්ඨාධිකරණයේ දීපු තීන්දුව. ඇත්තටම මේගොල්ලෝ ඒ සියලුම දේවල් නොතකා අවශ්‍යම ඒගොල්ලොන්ගේ රැකවරණ ඒගොල්ලොන්ට අවශ්‍ය කාලය එනකන් සුදුසු වෙනකන් ඒගොල්ලෝ ඉන්නවා. අරගලයේදී අප්‍රේල් මාසේ පටන් ගත්තා, ඇදගෙන ගියා. සුදුසු වෙලාව එනකන් ඒගොල්ලෝ හිටියා. හැබැයි සුදුසු වෙලාව එනකන් හිටියා අන්තිමේදී කොහොම වෙරට ගෝටට යන සිද්ධ වුණා. රනිල් වික්‍රමසිංහ පවා මතක තියා ගන්න ඕන රනිල්ගේ අවශ්‍යතාවය තිබිය යුත්තේ මේ අර ස්ටොප් ගැප් එකක් අතර වාරයක් කාලයක් රාජ්‍යයක් කාර්ය කරනවා නම් එයාට උනත් යම් කිසි විදියකට බලාපොරොත්තුවක් තියෙනවා නම් ලබන සැරේ ජයග්‍රහණය කරන්න. ඇත්තටම එකක් මානුෂවාදී විය යුතු එක ව්‍යවස්ථාවේ අයිතියක්. අපි කියනවා අකාරුණික එහෙම නැත්නම් මේ තිරිසන් පාලනය ගෙනියන්න එපා. තිරිසන් කියන පාලනයත් ඒ වචනයත් හොඳ වැඩි. මොකද හේතුවම ඉතාමත්ම දුර්දාන්ත හොරකමට බර. මම ලියකිවිලි දෙක තුනක් ගෙනාවා. මම ඉස්සෙල්ලා පටන් ගන්න ඕන මේ රටේ අපි 2000 මහ බැංකුවේ වාර්තාවේ මෙන්න මේක මට අවශ්‍යතාවය තිබුණේ ඒ ලිඛිත ඒ අපිට අවශ්‍ය නම් ඒවා සොයාගන්න පුළුවන් ડોකියුමන්ට් එක මේ වාර්තා ඉන්ටර්නෙට් එකේ තියෙනවා, වෙබ් එකේ තියෙනවා. මහ බැංකුවේ වාර්තාව. එදා පාංගෙඩියක් 8.25යි. LP ගෑස් සිලින්ඩර් එක කිලෝග්‍රෑම් 13 310යි පස්සේ 320ට ඇදලා තියෙන මේක 1999 2000 කාලේ ප්‍රයිස් රේන්ජ් එක. තිරිඟු පිටි 18.95යි. පොල් අරක්කු බෝතලයක් රුපියල් 250යි 260යි. එතකොට ඩීසල් ලීටරයක් 13.20යි 16.20යි. ලිහිසි තෙල් 7.40යි. ඇත්තටම එදා මේ මට අවශ්‍යතාවය තුන මෙතනින් එන්න අපි අපේ පරණ පාලකයෝ මේ තෙල් පිරිපහදුව හැදුවේ අපිට පහසු මිලට සාධාරණව කරන්න. ඇත්ත වශයෙන්ම තෙල් පිරිපහදුවෙන් අමතර නිෂ්පාදන තිබුණා. මම හිතන්නේ දුසින් ගාණක් 60-70ක්. තාර ඒ වගේම මේ මම ලියාගෙන ආවා ඒ සියලුම දේවල් භූමිතෙල් ඒ සියලුම දේවල් අවශ්‍යයෙන්ම පුළුවන්කම තිබුණේ ජනතාවට සහයෝගය ආදරෙන් අඩු මිලකට දෙන්න. නමුත් මේවා පවා මේවා විකුණලා අවසානයේදී අද තෙල් සංස්ථාව ලාභ ඉපයුවත් ඉතාමත්ම දූෂිත ආයතනයක්. ඒ වගේම තමයි රටේ තියෙන අනිකුත් සියලුම ආයතන පවා. අපි කියන්න කැමති තෙල් සංස්ථාව වෙන්න පුළුවන්, ටෙලිකොම් වෙන්න පුළුවන්, ඒ සියලුම දේවල් විකිණීමෙන් අපේක්ෂා කරන්නේ මේගොල්ලෝ ඉතිහාසය කරේ අත යට ගානක් තියාගෙන හැමතිස්සෙම වෙක්කා. මතක තියාගන්න වාණේ සංස්ථාව විකුණුවාම ඒකේ තිබිච්ච කරන්ට් account එකේ ජංගම ගිණුමේ තිබිච්ච මුදලයි ඒ වගේම මේ තොග බඩු බාණ්ඩ තිබිලා තියෙන නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ඒ ටික අලෙවි කරාම ඒ ටික අනුව අර යට කරපු ගාන අර ආයෝජකයට හම් වුණා වගේ වෙලක් තියෙනවා. හැබැයි එහෙම රටක ගම්මන්පිලාවට පස්සේ ගම්මන්පිලේ දා අමාත්‍යවරයා හැටියට කිව්වා මහ බැංකුවෙන් ඒක 2021 තෙල් මිල වැඩි කරන්න ඕන කියලා. වැඩි කරන්න කියලා ඒක ජීවන වේදම් කමිටුවෙන් අනුමත කරා කියලා කියනවා බන්දුල ගුණවර්ධන, අජිත් නිවාඩ් කබ්‍රාල්, ජයසුන්දර ඒ වගේම HR ආටිකල් මූල්‍ය ලේකම් මේගොල්ලෝ නිර්දේශ කරලා වැඩි කරන්න කියලා. හැබැයි වැඩි කරලා ඉවර වෙලා එතන ඒ ලාභය වෙනම සංචිතයක එහෙම නැත්නම් අර මුදලකට දැම්මා. ඒගොල්ලෝ කිව්වේ මිල උච්චාවචනය වෙන අවස්ථාන වලදී ජනතාවට. හැබැයි ඒක මාරු කරා විදුලිය බල මණ්ඩලයට. විදුලිය බල මණ්ඩලයට දුන්නේ බිලියන ගාණක් හිඟති විච නිසා. එතකොට දැන් ඒකත් කපාගත්තේ අපෙන් අන්‍යාකාරයකින් ඒවයි ලොසෙසුත් එහෙම නැත්නම් ඒවයි පාඩු පියවන්නේත් අපි. ඒ ක්‍රමේ නවතින්න ඕන. සාධාරණ පාලනයක් රටට අවශ්‍යයි. එහෙම තියෙන රටක අපි දකිනවා මේ රටේ මූලික දේ තමයි දිගින් දිගටම අපේ රටේ තිබිච්ච සිමෙන්ති කම්හල, සීනි කම්හල, කඩදාසි කම්හල, ටයර් කම්හල, ඖෂධ නිෂ්පාදන සංස්ථාව ওই සියලුම දේවල් අද නැති කරලා අද රටේ ආදායමක් යම්කිසි විදිහකට උපයන්න බැරි රටක් නිර්මාණය වෙලා තියෙනවා. මොකද හේතුව අද බදු වලින් විතරයි. ඒ වගේම වක්‍ර බදු ඉතාමත්ම වැඩි ප්‍රමාණයක් ගෙවන රටක් ලංකාව. ලෝකේ මම හිතන්නේ ඉතාමත්ම අසාධාරණ විදිහට බදු අය කරන රටක් ලංකාව. ඒට වගේම ගත්තාම අලුත් බදු ක්‍රමය නිසා මේගොල්ලෝ හදන්නේ මේ හොරා කාපු සල්ලි වලට පවා ජනතාව හූරාගෙන මරාගෙන කාලා බදු ණය ගෙවන්න. ඇත්තට ඒක කරන්න දෙන්න බෑ. මොකද හේතුව රටේ අර මුදලක් එහෙම නැත්නම් ලාභ උපයද ගන්න බැරි රටක් නිර්මාණය කළා අද වෙලා තියෙන්නේ මේගොල්ලන්ට අවශ්‍යයි කොහෙන් හරි ඒගොල්ලෝ හොරා කාපු දේවල් පියවන්න. මොකද හේතුව බිලියන ගණන් ගෙවන්න තියෙනවා. දැන් රනිල් වික්‍රමසිංහ ඊයේ පෙරේදා කිව්වා $81 ගෙවන්න තියෙනවා කියලා. ඇත්තට $81 කියන එක නම් මම පිළිගන්නේ නැහැ. මොකද හේතුව මේ රටේ සැඟවූ තැන්වල පවා ණය අරගෙන තියෙන විශේෂයෙන්ම වරාය වෙන්න පුළුවන් විවිධ ආයතන වලට පවා ඒ ණය අරගෙන ගිණුම් ගත වෙච්ච නැති ආකාරයෙන් හංගවලා නමුත් අවසානයේදී අපි ණයකාරය කරලා තියෙනවා. එවැනි රටක් නිවැරදි විය යුතුමයි. නිවැරදි කළ යුතු වන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නේ. මෙන්න මේකේ පැහැදිලිවම කියලා තියෙනවා මේ රේචල් ක්ලයින් ඒ පොතේ පැහැදිලිව කියන සේවේජ් ඕඩර් කියන පොතේ එයා කියලා තියෙනවා දැන් පාලනය වෙන්නේ යම් කිසි විදියකට පෙළැන්තියකට එහෙම නැත්නම් පන්තියක අවශ්‍යතාවයන් ඉෂ්ට කිරීම සඳහා පමණයි. ඒක අපි පැහැදිලිවම දැක්කා 2019 මැතිවරණයේදී අර ලුණු බද්ද වෙන්න පුළුවන් සීනි බද්ද ඒ වගේම සුදු ලුණු බද්ද වෙන්න පුළුවන් ඒ වගේම බදු ගණනාවක් වංශනිකව ගත්තා. ඇත්තට එදා නැති කරපු බදු ප්‍රමාණය රජයට බිලියන 600කට වඩා වැඩි කියලා කියනවා. මේ අර්බුදය නිර්මාණය වෙන්න මූලික වශයෙන්ම බලපෑවේ මේ රටේ තියෙන පාලනය නැතිකම වගේම ওই විදියට බදු කිසියම් විදිහකට හොරා කන සංස්කෘතියක් නිසා අපි කියන්න කැමති එවැනි රටක මූලික දේ මේ වෙලාවේදී අවශ්‍ය වෙන්නේ රටට ජනතාවට වග කියන පාලනයක් නිර්මාණය විය යුතුයි. හැබැයි අපිට දකින කියන්නේ නුදුරු අනාගතයේදී හෙට වෙයි අවුරුද්දකින් වෙයි අවුරුදු 10කින් වෙයිද කියලා හිතන්න බෑ. මේගොල්ලෝ දැන් අරාදින්නේ ණය ගෙවන කතාවක් පිළිබඳව. ඇත්තට ණය ගෙවන්න පවා පිරිසිදු පාලනයක් නිර්මාණය වීම තුලින් තමයි රටේ ණය තියෙනවා නම් ණය ගෙවන්න පුළුවන් වෙන්නේ. මොකද හේතුව අර Transparency International වාර්තාවක් තියෙනවා. ඒකෙදි විශේෂයෙන්ම සොරාගත් සම්පත් සම්බන්ධයෙන් නීති පැනවීම පවා අවශ්‍ය වෙනවා. අපිට මේගොල්ලෝ දූෂණ පනතක් ගෙනලා තියෙනවා. දූෂණ පනත වෙන්න පුළුවන් ඒ වගේම අර ත්‍රස්ත මර්ධන පනත. මම කියන්න කැමති ඒක ත්‍රස්ත මර්ධන පනතක් නෙවෙයි. ඒක අපි අනිත් පැත්තට කිව්වොත් හොරු රකින්න පනතක්. ඒ මොකද මේ රටේ ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුල නිර්මාණය වෙච්ච මෙන්න මේ රේචල් ක්ලයින් කියන සේවේජ් ඕඩර් කියන තත්වයේ උඩ මුර්ගය පාලනය කරන රටක කිසියම් විදියකට ඒ රටේ ඒ මුදල් වෙන්න පුළුවන් අර විදියට හොරකම් කරපුවා පිළිබඳවත් විමර්ශනයක් කරන්න පුළුවන් නිර්මාණ කරන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වෙන්නේ නැහැ. එවැනි රටක් තවදුරටත් වෙන්නේ මේ හොරා කන එක. මම ඒ සම්බන්ධයෙන් කියන්න කැමති අපි ස්තුතිවන්ත වෙන්න ඕන මෙන්න මේ Twitter එකේ දාලා තිබුණා කස්ටම්ස් වල සඳවාගත් සැමන් තොගයක් මේක ඩොකියුමන්ට්ස් ටික සේරම තියෙනවා. අමාත්‍ය මණ්ඩලය නියෝගයක් දීලා තියෙනවා මේක 2021 පරණ එකක්. හැබැයි කිසියම් හේතුවක් නිසා මේක පැහැදිලිව කියන්නේ නැහැ මොකද්ද හේතුව කියලා. එක්කෝ සාමාන්‍ය රඳවා ගැනීමට හේතු තියෙනවා. එක්කෝ පරිභෝජනයට ඒ කියන්නේ මිනිස් පරිභෝජනයට සුදුසු නැතිකම්. හැබැයි කැබිනට් එක තීරණය කරනවා මෙන්න මේ තොගය අලෙවි කරන්න. ඒක මේ ලක්සතු සහරා අලෙවි කරන්න අර තියෙන ඒ ස්ටිකර් එක අලවලාට අලුත් ස්ටිකරයක් එවනවා. ඒකට අලෙවි කරන්න. මොකද හේතුව අර ස්ටිකර් එකෙන් දැම්මොත් මේක කියනවා ඇත්තට හොරා කනවා නම් හොරා කන එක අහුවෙන්නේ නැතුව කරපළ මේ මෝඩ වගේ කරන්න කියන්නේ නැතුව. මොකද හේතුව අර ස්ටිකර් එක ගහන්න අර පෙන්නන්න එපා කියලා ඒ ලිඛිතව නියෝගයක් දෙනවා. මෙන්න මෙහෙම රටක් මේ රට. අනිත් පැත්තෙන් ගත්තොත් සුදුලූණු වංචාව වෙන්න පුළුවන් ඒ සියලුම දේවල් අද මේ රටේ පැහැදිලිම වෙන්නේ මේ ජනාධිපතිවරයා ඇතුළු ඒ සංහතියගේම අනුමැතිය ඇතිව. අද කිසිම දෙයක් හොරකම් කරාට අහු වෙන්නේ නැහැ. නීතිය ආධිපත්‍ය ක්‍රියාත්මක වන රටක් නෙවෙයි. ඒ නිසා ජනාධිපතිවරයා මොනවා කිව්වත් පාර්ලිමේන්තුවේ කාණ්ඩ පවා දැනගන්න ඕන. අවශ්‍ය වෙන්නේ එකයි. ඇත්තටම රටේ නීතිය ආධිපත්‍ය ස්ථාපනය කරන්නේ නැති තාක්කල් ඕගොල්ලෝ 225 දෙනාම කරන්නේ ඇඳවීම. අපිට මීට වඩා රටක් හැටියට ඉදිරි ගමනක් අවශ්‍යයි. ඉදිරි ගමනක් යන්න වෙන්නේ පාර්ලිමේන්තුව තමන්ගේ කාර්යභාරය නිවැරදි කරනවා. මොකද පාර්ලිමේන්තුවේ කාර්යභාරය කරන්නේ නැහැ. අපි දකිනවා ඇමතිවරු එතනට ගිහිල්ලා නිදි කිරනවා. තව කොටසක් සමහර වෙලාවට විවිධ කටකතා කීකේ දැන් මම දැක ලාංසා කියනවා මේකේ පිස්සු බූරුව මොඩියෝ. ඇත්තට අපි දකිනවා 225 මේක අතකින් මොඩියෝ. ඒක නිසා තමයි මේ රට මේ තත්ත්වයට ඇද වැටලා තියෙන. රටක මූලික වගකීම තියෙන්නේ දේශපාලන ආයතනයක් හැටියට මහජන නියෝජිතයෝ නියෝජනය කරන පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුව අත්‍යවශ්‍යම අර මිලර් කියන George Stewart Miller කියන it should be the voice the eyes, ears and the voice of the people. පාර්ලිමේන්තුව කියන්නේ මිනිස්සුන්ගේ ඇස් කන් ඒ වගේම හඬ. නමුත් අපට ඇහෙන්නේ අපේ හඬ නෙවෙයි උන්ගේ ගොරනාඩුව. ඒක නිසා පාර්ලිමේන්තුවේ ඉඳලා රටක් හැටියට මේ තියෙන තත්ත්වය ඉතාමත්ම දුෂ්කර තත්ත්වයක්, අමාරු තත්ත්වයක්, ගොඩ එන්න බැරි තත්ත්වයක්. මේ ණය ගෙවන එක තත්ත්වය පවා අද තියෙන තත්ත්වය නෙවෙයි හෙට වෙනකොට ඊටත් වඩා බැරෑරුම් තත්ත්වයක් වෙනවා. ජනතාවට ඒ සම්බන්ධයෙන් අවබෝධයක් නැති නිසා ජනතාව හිතනවා අද හොඳයි කියන එක රනිල් ඇවිල්ලා හොඳක් කරා කියන එක. ඇත්තටම මේවා తాවකාලික කිසියම් විදියට අර කකුලුවාට දැනෙන ඌෂ්ණත්වය වගේ අපටත් දැනෙන යන්නේ එහා සමාන දෙයක්. ඒ නිසා මම කියන්න කැමති මම දිගින් දිගටම කියන්න බෑ. රටේ නීතිය ආධිපත්‍ය එහෙම නැත්නම් නීතිය ක්‍රියාත්මක වෙන රටක් නිර්මාණය වෙන්න ඕන. රටක් හැටියට අපට අවශ්‍යයි සමානම්තාවය, ඒ වගේම හොරකම නවත්වලා සාධාරණ යුක්තිගරුක පාලනයක් ස්ථාපනය කරපු රටක්. මම ජනතාවගෙන් ඉල්ලා හිටිනවා ඔබ සැම මේ ටික අවබෝධ කරගන්නේ නැත්නම් රටට අනාගතයක් නැහැ. රටට කෙසේ වෙතත් ඔබලාගේ දරුවන්ගේ පරම්පරාවන් මෙතනින් පස්සේ අද අර අප්‍රිකාවේ ඉඳි රටවල් වගේ දුක්ඛිත එහෙම නැත්නම් දුක අනුනාව ඇහෙන රටක් වෙනවා. ඒක වෙනස් කරන්න ඕන. අද ඉඳලා හිතන්න, ඒක කල්පනාකාරීව කළ යුතුයි. මම යෝජනා කරනවා බුද්ධිමත් වෙන්න. බුද්ධිමත් වීම අදහස් කරන්නේ මේ වංචනිකයන් කරන දේවල් පිළිබඳ නිසි අවබෝධයක් ගන්න, සාකච්ඡා කරන්න, හරි මඟට එන්න, හෙට දවස ගැන හිතලා නිවැරදි තීරණ ගන්න. බොහොම ස්තුතියි. වෙනසක් සඳහා වෙනසක්. එය තමයි අපි කතා කරන මේ සටන. අපේ රට වෙනස් කරන්න නම් අපි යම් කිසි විදිහකින් වෙනස්ව හිතන්න ඕනේ, වෙනස්ව කතා කරන්න පටන් ගන්න. ඒ නිසා වෙනසක් කිරීමට නම් වෙනස් විදිහේ ක්‍රමවේදයක් පටන් ගත යුතුයි. දැන් මම හිතනවා එතුමා කරගෙන ගිය ඒ කටයුතු සියල්ලම වගේ කුඩා කාලයකට කැටි කරලා එතුමා කතා කරාට එතුමා තුළ විශාල මෙහෙයක් තිබෙනවා අපේ රට වෙනුවෙන් කතා කරන. දිගින් දිගටම එතුමාගේ හඬ මේ රට වෙනුවෙන් තිබෙන නිසා මම හිතනවා අපේ ජනතාවට මහත් වටිනා සම්පතක් කියලා. මම ඊළඟට ගෞරවයෙන් ආරාධනා කරනවා විජේවාදී මහජන විමුක්ති පෙරමුණේ බණ්ඩාගාරිකතුමාට. දැන් විජේවාදී විමුක්ති මහජන විමුක්ති පෙරමුණ කියනකොට මට විජය කුමාරණතුංග ගැන වචනයක් කතා නොකර බෑ. එතුමා ලංකාවේ අද හිටියානම් මේ රටේ මීට වඩා විශාල වෙනස් දේශපාලනයක් අපිට දකින්න පුළුවන් වෙයි කියන පෞද්ගලික විශ්වාසය මට තිබෙනවා. ඇයි එතුමාට වමනා කරලා තිබුණා හොඳ රටක ජනතාවට සහයෝගය දක්වන දේශපාලනයක් ඇති කරන්න. ඒ නිසා විශාල මෙහෙවරක් කරා. මං හිතන්නේ අදත් එතුමා වෙනුවෙන් කලාපදනමේ අය සහභාගී වුණේ එතුමාට තිබෙන ඒ ආදරේ ගෞරවය නිසා. අවුරුදු ගණනාවක් ගිහිල්ලත් එතුමාගේ ගුණ මතක් කරන්න තරම් ගුණවන්ත මිනිසෙක් වීම මං හිතනවා අපේ රටේ වටිනාම සම්පතක් අපට නැති වී ගිය කියන එක. අපි එක්තරා දවසක යාපනයේ ගියා. මේ දෙකම්තුමත් මමත් එවකට හිටපු බණ්ඩාගාරිකතුමත් ආනන්ද සංග්‍රහයේ මෙතුමා හමුවීමට. එතුමා ඉතාමත් ගෞරවයෙන් අපි පිළි අරගෙන විජය කුමාරතුංග මහත්මයා ගැන කියනකොට කියා සිටියේ එතුමා එක හඬින් හිටියානම් ප්‍රෙසිඩන්ට් වෙලා මීට කලින් කියලා. ඒ තරමට දමිළ ජනතාව විජය කුමාරතුංග මහත්මයා කෙරෙහි දක්වන ආදරය, කරුණාව අදත් ඒ දමිළ ජනතාව අතරේ නොපිරිහෙලා තියෙනවා. ඒක ඒකාන්තයි. ඒ අය අතරේ පමණක් නොවේ, සියලුම සිංහල ජනතාව අතරේ පක්ෂ කුමක් වුවත් විජය කුමාරතුංග කියන නාමයට ඉතාමත් ගෞරවනීය ප්‍රතිචාරයක් දක්වනවා. නමුත් අද විජේකුමාර දුංග මහත්මයා බිහි කරපු පක්ෂය අද මේ රටේ മന്ത്രിවරයෙක් සිටිනවා. නමුත් විජේකුමාර දුංග මහත්මයාගේ ප්‍රතිපත්තිය නෙමේ ඒ අය අතරේ යන්නේ. මොකද විජේකුමාර දුංග මහත්මයා ಜಾති ආගම් කුල ભેද වලින් තොරව මේ මනුෂ්‍යත්වය මත කටයුතු කරන්න ගිය මහත්මයෙක්. නමුත් අද ඒ ප්‍රතිපත්ති බිඳහෙලා ජාතිවාදී පක්ෂ සමග එකතු වෙලා ඒ മന്ത്രിවරු කටයුතු කරනවා. එම නිසා තමයි විජේවාදී මහජන විමුක්ති පෙරමුණ කියන පක්ෂය අප පිහිටවා ගත්තේ. මේ ආරම්භ කිරීමේදී අපි මේ යකල්ල දේවසරණ මධ්‍යස්ථානයේ 9 දිනෙකුගෙන් යුත් කණ්ඩායමක් තමයි මේක ආරම්භ කළේ. එවකට හිටපු සභාපතිතුමා අද මේ පක්ෂයට නමත් දාලා එතුමා වෙනම හැලිලා ගියේ එක්තරා පක්ෂයක මාධ්‍ය ලේකම්වරයෙක් සභාපති කරගෙන ලේකම්වරයා කරගෙන. නමුත් එතුමා ඒ මාධ්‍ය ලේකම් ධූරයෙන් ඉවත් වෙලා නැහැ. පසුව එතුමා ඒ മന്ത്രിවරයාගේ දැන් මාධ්‍ය මන්ත්‍රී ධූරයක් නැහැ. ජනාධිපති උපදේශකවරයෙක් එතුමාගේ මාධ්‍ය ලේකම්වරයා වශයෙන් කටයුතු කරනවා. දැන් අපට කතා කරනවා එන්න කියලා අපි කියුවේ එතුමාට යන්න නෙමේ, ඔබතුමා ගියේ අපි හිටියා ඔබතුමා එන්න කියන එක. නමුත් සහෝදරනේ ඒ පිළිබඳ විස්තර එතනින් මම නවත්තනවා. අද බලන්න ගම්බද ජනතාවට කම්කරු දිනය කියලා තිබ්බට අද කොච්චර කම්කරුවෝ ඉන්නවද? ෆෙදරේරුවෝ ඉන්නවා, රැකියාව කරගන්න විදිහක් නැහැ. වඩු කාර්මිකයෝ ඉන්නවා, රැකියාව කරගන්න විදිහක් නැහැ. සිමෙන්ති කොට් එක මිලාධිකයි වැලි Java ආරංකාරයෙන් ඊයේ තමයි වැලි ගන්න වෙලා තියෙන්නේ. ඒ වගේ මිලාධිකයි අද මිනිසුන්ට ජීවිතකාව ගෙනිය ගන්න බැරුව අද අසරණ තත්වයකට පත් වෙලායි තියෙනවා. නමුත් අද රනිල් වික්‍රමසිංහ රාජ්‍ය නායකයා ප්‍රකාශ කරන්නේ මොකද්ද? දැන් ආර්ථිකය යහපත් තත්වයට පත් වෙලා යනවා කියලා. නමුත් සහෝදරවරුනි, මේ වෙලා තියෙන්නේ ආර්ථිකය යහපත් තත්වයට පත් වෙලා නෙමේ. අපේ රටේ තියෙන සම්පත් විකුණලා මිනිසුන්ට කන්න දෙනවා. උදාහරණයක් විදිහට කියනවා නම් ගෙදර තියෙන තමුන්ගේ ඉඩම එහෙම නැත්නම් අතකන කරබඩු බැංකුවේ දාලා සල්ලි ගෙනල්ලා දරුවන්ට කණ්ඩ දෙනකොට බඩකට පිරෙනවා කියලා දැන් උඹලා ඒ බඩ පිරෙනවා උඹලා සතුටින් හිටපල්ලා කලින් වාගේ හැමතේ ඉන්න ඕනේ නැහැ කියනවා වාගේ දෙයක්. අද බස් එකකට නැගලා එන්න බෑ. එක යාචකේ බස් එකෙන් පහිනකොට තව යාචකේ බස් එකේ. එයා පහිනකොට තව එක්කෙනෙක්. දිගින් දිගටම අද මොකද අනේ බේත් ටික ගන්න සල්ලි ඉල්ලනවා. ඈ 6 දිනේ පෝෂණය කරන්න ඕන කියනවා. මේ මම තමයි මෙව කරන්න කියලා බස් වලට ඇවිල්ලා යාචකයෝ හිඟමන් යදිනවා. ඉතින් අද මොකද්ද මේ රට එදා හිටන් කියන්නේ දුගී දුප්පත්කමෙන් මිනිස්සු මුදවා ගන්නවා කියලා. නමුත් පාරට බැහැලා බලන්න ඕන බස් වල කොච්චර යාචකයෝ ඉන්නවද කියලා. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්මයාට තව අපි එකක් කියනවා. මේ එතුමාට පමණක් නෙමෙයි හිටපු නායකයින්ටත් එක්ක අද කුෂිකර්මය විනාශ කළා. අද පොල් ත්‍රිකෝණේ තමයි අපි ජීවත් වෙන්නේ. අද පොල් ත්‍රිකෝණයට බලවත් තර්ජනයක් වේගෙන යනවා. මේ කොළඹ ජීවත් වෙන ජනතාවටත් ඒක බලපානවා. මොකද ඕක දකුණේ තිබිච්ච දෙයක්. පිටිමකුණගෙන් පොල් ගහට වෙච්ච හානිය, පොල් ගස් කපලා විනාශ කරුවා මෙහාට බෝ වෙයි කියලා. නමුත් ඒක ඒගොල්ලන්ට වළක්වා ගන්න බැරුව ගියා. දැන් පොල් ත්‍රිකෝණයටත් ඒක බෝ වෙලා තියෙන්නේ. නමුත් මේක මර්ධනය කරගන්න මේ රජයටවත් පොල් කර්මාන්ත ඇමතිවරු ඉන්නවා, පොල් මණ්ඩලයේ සභාපතිවරු ඉන්නවා. ඒකේ භූමියවත් වැඩක් නැහැ. කුෂිකර්ම ඇමතිවරු ඉන්නවා. මේ කරගන්න බෑ. මුන්ට මොනවට පඩි ගෙවනවද? මොනවට වරප්‍රසාද දෙනවද? අද පොල් ගහක් යටට ගිහින් බලන්න බෑ. පොල් ගැට කොච්චර තියෙනවද සත්තුන්ගෙන් හානි වෙලා? රිලව් කාලා දාපුවා, දඬුලෙන්නු කාලා දාපුවා. ගහක් යටට ගෙනවට බඩපපුව දනවා. ඇත්තෙන්ම. නමුත් ඒවාට කිසිම විසඳුමක් රජයෙන් ගන්න නැහැ. රජයෙන් කරන්න පුළුවන් මම කරනවා, මට වරප්‍රසාද දෙනවා නම්, අපි ඉල්ලන පහසුකම් දෙනවා නම් මට කරලා පෙන්නන්න පුළුවන්. ඕක මර්ධනය කරන්න පුළුවන්. ඒ පහසුකම් දෙනවනම් අපි ඉල්ලන පහසුකම් දෙන්න ඕනේ. කියන්නේ මේ වෙන අමතර මේ ජනාධිපතිකම ඉල්ලනෝ නෙමෙයි. කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. නමුත් ඒක ප්‍රායෝගික ක්‍රම නෙමෙයි උගන්වන්නේ මේ පොල් මණ්ඩලයේ නිලධාරීන් කරන්න බැරි දේවල්. මයිටාවා කියලා රෝගයක් ආවා. ඒක මර්ධනය කරගන්න බැරුව ගියා. ඒකට කියන්නේ සුමාන දෙකෙන් දෙකට ගහට ගිහිල්ලා පොල් පැට්ටවල ග්‍රීසුයි සබනුයි භූමිතලුයි යවුවා ගාන්න කියලා. පොල් ගහකට යන්න මිනිහෙක් හොයාගන්න බෑ, පොල් ගෙඩියක් අඩා ගන්න. සති දෙකෙන් දෙකට ගහකට යවන්න මිනිස්සු ඉන්නවද? නෑනේ. එක ගහක ගෑවා, දෙහෙක ගෑවා, මගේ ඊඩම ගෑවා, එහෙම නැත්නම් තමුන්නාන්සලාගේ ඊඩමක ගෑවා. අල්ලපු ඊඩමෙන් ආය එනවනේ. මේක ජාතික ප්‍රතිපත්තියක් වශයෙන් කොන්නක හිටන් අර සරත් පොන්සේක මහත්මයාගේ මූලිකත්වයෙන් යුද්ධය නිම කළා වාගේ කොන්නක හිටන් ඉවර කරලා දාමුත් මේක බේර ගන්න පුළුවන්. එහෙම නැත්නම් පොලුත් ආනයනය කරන්න වෙනවා. දැන් මේ දවස්වල මාධ්‍ය විශේෂයෙන්ම පෙන්වන්නේ මොකද්ද? බිත්තර. බිත්තර තමයි මේ දවස්වල පෙන්වන්නේ. බිත්තරේ පෙන්වනවා. තව ටික දවසකින් තමුන්නාන්දලට බිත්තර නෙමේ පොල් ගෙඩිය තමයි පෙන්වන්න සිද්ධ වෙන්නේ. පොලුත් ආනයනය කරන්න වෙනවා. අප පොඩි කාලේ රටේ ප්‍රධාන අපනයන භෝග තිබුණේ තේ රබර් පොල්. දැන් පොල් නිෂ්පාදනයේ මයිද දැන් ලංකාවේ පරිභෝජනයටත් මදි වෙන තත්ත්වයක් පත් වෙලා තියෙන්නේ. ඇයි මේව රජිය මැදිහත්ලා කරන්නේ නැත්තේ? මහින්ද කියන නමයන කුෂිකර්ම එමෙති උයි රාජ්‍ය නායකයෝ ඔක්කොම අසාර්ථකයි. මහින්දානන්ද අලුත්ගමගේ කුෂිකර්මෙක් වී ගොවිතැන විනාශ කළා. මහින්ද අමරවීර මහත්මයා එයාත් මේ පොල් කර්මාන්ත විනාශ කරලා තමයි කියලා තමයි අපිට හිතෙන්නේ. එම නිසා මේ දේවල් කඩිනමින් විසඳුවේ නැත්නම් විනාශයෙන් විනාශයටපත් වෙනවා. ඒ නිසා අපි රජයට කියන්නේ මේව කරපල්ලා කරන්න බැයි නම් මේ ඉන්න ගොවි ජනතාවගෙන් අහපල්ලා මේවට කරන්න ඕන විස්තර. ඔය රජයේ නිලධාරීන්ට වැඩිය ගොවියෝ දන්නවා මේවට කරන්න ඕන ක්‍රමවේද. ඒ අයට පුළුවන් ඒවට උපදෙස් දෙන්න කරන්න. හැබැයි ජාතික ප්‍රතිපත්තියක් වශයෙන් අර කොරෝනා මර්ධනේ මේ අපි හොඳ කියන්න ඕන දෙයට කියන්න ඕන. ඒක මේ හමුදාව සම්බන්ධ කරගෙන මර්ධනය කළා. ආන්ගේ වාගේ ත්‍රිවිධ හමුදාවට බාර දීලා හරි ඔය ජල බවුසර් අරගෙන ගිහිල්ලා පොල් ගස් වලට මේ තෙල් මේ වර මොන හරි මේ ශරීරයට අහිත කර නොවන මේ දේවල් විදලා හරි ඕක මෙව කරනවා මිසක් අහෙන් ගහට ගිහිල්ලා දුම් අල්ලන්න කියනවා. පොඩු හන්ද දෙයනේ හත් දෙයනේ පොල් ගස් වලට දුම් අල්ලන්න. මොකක්ද කියන්නේ දුම් අල්ලන්න? තනකොට දාලා තනකොට දුමක් අල්ලන්න පොල් ගහට. එතකොට උන් යනවලු. ඕක කරන්න පුළුවන් දෙයක්ද? මුන් මොක්කුද මුන් බූරුවද මුන්ට තේරෙන්නේ නැද්ද මේක කරන්න පුළුවන්ද කියලා? ඈ ඉතින් එවැනි තත්ත්වයක් අද රටේ වෙලා තියෙන්නේ. ඒ නිසා වැඩි කල් යන්න කලින් මේ ජනතාවට පොල් පිටරටින් ගේන්න වෙනවා. ඒකාන්තයි. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්මයාට නම් ඒක දැනෙන්නේ නැහැ. මොකද එතුමාගේ පොල් ඊඩම මේ වොක්ස්වැගන් කර්මාන්තශාලාවක් පිහිටෙව්වනේ. ඒක මගේ ඉත පොල් ගස් කපලා ඇති කුලිය අපිට තියෙන වත්තක් යාගේ. ඒ නිසා මෙදී යාට නම් දැන් ඒකේ වාහන නිෂ්පාදනය වෙනවා. ඒ හින්දා මේ පොල් නැතුව ඇති. ඒ හින්දා යවුනන්දුවක් දක්වන්නේ නැතුවේ. නමුත් පොල් ත්‍රිකෝණේ ඉන්න ජනතාවට තමයි මේක තද්දටම බලපාලා තියෙනවා බලපාගෙන යනවා. ඒ නිසා කඩිනමින් අපි රජයට කියන්නේ කම්කරුවන්ගේ ගොවියන්ගේ මේ අතරන ගැමියන්ගේ පරිභෝජනයේට තියෙන පොල් ගෙඩිය විනාශ වෙන්න ඉඩ හරින්න එපා. කඩිනමින් මේවට විසඳුම් දීපල්ලා දෙන්න බැරි නම් අපි උපදෙස් දෙන්නම් කරන්න ඕන ක්‍රමය අපිට පහසුකම් දෙන්න අපි කරලා පෙන්නනවා. මම කරලා පෙන්නනවා. හැබැයි ඉල්ලන දේවල් දෙන්න ඕනේ. නිකම් බෑ. මොකද මට කරන්න බෑ. මට මේ බර දරන්න බෑ. කරන්න ඕන ක්‍රමය අපි දන්නවා. ඉතින් ඒ වගේ ක්‍රමයක් කළොත් කළ හැකි. නමුත් ඒව කෙරෙන්නේත් කොහොමද? එක ගමනක් ආවා කුෂිකර්මයේ විනාශ කරපින්ද මේ කියන්නේ. පොල් වලට ඒ තරම් උනන්දුවක් දක්වන එක්තරා කාලයකට ජලනල අක්‍රේයකට 20000ක් දෙනවා කියලා. මේ සිකුරාදා කියන දවසේ ගොවි ජන සේවා මධ්‍යස්ථානයේට කැඳවලා මේ පොල් ඉඩම් වලට අක්‍රේයට 20000 ගාණ දෙනවා ජලනල එලන්න. හරි සිකුරාදා කිව්වේ මම ගියා පොල් මණ්ඩලයට සඳුදා. සඳුදා ගියාට පස්සේ කිව්වා පොල් මහත්තයා ඉන්නේ බදාදට අද නෑ හෙටත් නෑ කියලා. බදාදා 9 වෙනකොට ගියා. හම්බුණා. ඒවා ඔක්කොම දීලා ඉවරයි නේ කිව්වා. මං ඇහුවා සෙනසුරාදා ඔබතුමා වැඩ කරුවාද? ඉරිදාත් වැඩ කරුවාද? සඳුදා නෑ කිව්වා. එදාත් වැඩ කළාද? අඟහරුවාදා එන්නේ නෑ කිව්වා. එදාත් වැඩ කළාද? ඉවරුනේ කොහොමද සිකුරාදා හැන්දෑවේ ඉවර කරපු එක කියලා. ඕන් ඔහොමයි වෙන්නේ. ඉතින් කොහටද මේවා යන්නේ? කාටද? ඒගොල්ලන්ගේ කෝකව හිතවතුන්ට හරිය ඥාතීන්ට හරිය ඒ පහසුකම් යන්නේ. මේ සාමාන්‍ය ජනතාවට කිසිම සහනයක් ලැබෙන්නේ නෑ. මේ දූෂිත ආණ්ඩුව වලින් ලැබෙන්නේ නෑ. ඒ නිසා ජනතාවට දැනෙන සංවේදී නායකත්වයක් එනකම් මේ රටේ ජනතාවට මේ දුකෙන් ගොඩ එන්න කවදාවත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ හැම ප්‍රගතිශීලී හැම පක්ෂයකටම අපි කියන්නේ විජේකුමාර දුංග මහත්මයාගේ නමින් එතුමාගේ සොහොයුරියගේ නායකත්වයෙන් පිහිටවාගෙන තියෙන විජේවාදී මහජන විමුක්ති පෙරමුණ අපි සංවේදීව ඕනම කෙනෙක් එකතු කරගන්න අපි කැමැති. ඒ නිසා එකතු වෙලා අපි සමග ප්‍රගතිශීලී ජනතාවට මම නැවතත් ආරාධනය කරන්නේ එකතු වෙලා ඉදිරියේදී මහ ජනතාවගේ හිතසුව පිණිස දුක හඳුනන රජයක් පිහිටවා ගැනීමට ඔබ අපි කවුරුත් කැප වෙමු කියලා මම ඔබ සමගින් ඉල්ලා සිටිනවා. ස්තුතියි. කතා කළ ප්‍රියන්ත විමලරත්න මහත්මයාට ස්තුතිවන්ත වෙනවා. අපි ඊළඟට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ප්‍රගතිශීලී ජනතා සේවක පක්ෂයේ නායක තිලින පිටවල මහත්තයාට නියෝජ්‍ය නායකතුමාට එතුමාගේ අදහස් සභාවට ගෙන එන්න කියලා. විශේෂයෙන්ම මම ඉස්සෙල්ලත් කතාවේදී කිව්වා පක්ෂ කිහිපයක් එකතු වෙලා කිසිම පෞද්ගලික ලාභ ප්‍රයෝජනයක් නොතකා තමන්ගේ රට වෙනුවෙන් රටේ ජනතාවගේ ප්‍රශ්න කතා කරන්න එකතු වෙලා කරන මේ වෑයම ඉතාමත් අමාරුයි. අපි මේක ඉතාමත් අමාරු දෙයක් කරන්නේ ඇත්තම කියනවා නම් අමාරු දෙයක් කරන්න තමයි නායකයෝ බිහි වෙන්නේ. නායකයෝ බිහි වෙන්න ඕන කරන්නේ රටක තිබෙන අමාරු ප්‍රශ්න විසඳන්නයි. රටේ අමාරු ප්‍රශ්න වලට විසඳුම ගේන්න පුළුවන් වෙච්ච කණ්ඩායම් තමයි බිහිවිය යුතු වන්නේ. අන්න ඒ සඳහා තමයි අපි මේ සටන් කරන්නේ. ඔබ සියලු දෙනාම අවබෝධ කරගත යුතුයි අපේ වෑයම මේ රට මේ තිබෙන තැනින් ඉහළ තලයකට ගෙන යන්න කියන එකයි. ඒ සඳහා ඔබ සියලු දෙනාම අත්වැල් බැඳගත යුතුයි. ඔබ සියලු දෙනාම අත්වැල් බැඳගත යුත්තේ ඔබ වෙනුවෙන්, ඔබේ රට වෙනුවෙන්, ඔබේ අනාගතය වෙනුවෙන් සහ ඔබේ අනාගත දරු පරපුර වෙනුවෙන් කියන එක මම මතක් කරන්න කැමතියි. මම විශේෂයෙන්ම ප්‍රගතිශීල ජනතා සේවක පක්ෂයේ නියෝජ්‍ය නායකතුමාට ආරාධනා කරනවා. මම හිතනවා අද මුළුමහත් ලෝක ප්‍රජාවටම ඉතා වැදගත් දවසක්. ලෝකේ ජනතාව අද ලෝක විශේෂයෙන්ම ලෝකේ කාම්කරු ප්‍රජාව විදිහට ලෝක කාම්කරු දිනේ දවස විදිහට සමරන දවසක්. ආසියානු රටක් විදිහට අපි මාත් ඉතාම අසීරු කාලයක අද මේ වගේ දවසක් අපි සමරන්නේ. මම හිතනවා අපි හඳුන්වා දුන්නු මහාචාර්යතුමිය අපි මේ හැමෝම එකතු වෙලා තින්නේ වෙනසක් උදෙසා. ලෝක කාම්කරු ප්‍රජාව විදිහට ඒ වගේම ලාංකීය කාම්කරු ප්‍රජාව විදිහට අපිට අද වෙද්දී විශාල අන්ත අසරණ තත්ත්වයක රටක් විදිහට අපි පත් වෙලා තියෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ රට වසර ගණනාවක් තිස්සේ නිදහසෙන් පස්සේ අපි අවුරුදු 75ක් පසු කරලා ඉස්සරහට ආවත් ඒ කාලේ අපි පාලනය කරන් හිටු බ්‍රිතාන්‍ය ජාතිකයන් පාලනය කරන් හිටියට වඩා ආර්ථික වශයෙන් පල්ලමකට අපි ඇද වටලා තියෙනවා මේ රටේ දේශපාලකයෝ. ඒසා ක්‍රම වෙනසක් බලාපොරොත්තුෙන් ක්‍රම වෙනසක් වෙනුවෙන් හඬනගෙන පිරිසක් විදිහට පක්ෂ කණ්ඩායම් විදිහට අපි අද දවසේ මේ එකතු වෙලා මේ ප්‍රයත්නය ගත්තේ අපි තවදුරටත් නිදාගෙන සිටිය යුතු නැහැ. අපි අවදි වෙන්න ඕනේ මේ රට වෙනුවෙන්. මේ රට වෙනස් කරගත යුතු වන්නේ අපි හැමෝගෙම සාමූහික එකමුතුවෙන් කියන එක. ඒසා අද දවසේ ප්‍රගතිශීලී ජනතා සේවක පක්ෂයේ විදිහට ඒ නියෝජනය කරමින් මා ඔබ අමතන තිලින පිටවල. ඉතින් මම හිතනවා විශේෂයෙන්ම පසුගිය වසරේ අපේ රටේ විශාල ජනතා නැගිටීමක් සිදු වුණා. විශේෂයෙන්ම අපි වගේ තරුණ කොටස්, තරුණ ප්‍රජාව මේ රටේ වෙනසක් බලාපොරොත්තු වෙන අවංකවම ගෝල්පෙස් ඒ අරගලය ක්‍රියාත්මක කළා. තරුණය විදියට විශේෂයෙන්ම අපි දේශපාලනය සිදු කරනවා. අපි පසුගිය දවසේ මීට සති දෙකකට කලින් අපි හිටියේ යාපනයේ. අපි යාපනයට ගියේ මේ රාත්‍රී යාපනයේ කොළඹින් නැගලා පාන්දර පසුදා උදේ යාපනයට ගොඩ බහිද්දී අපි පිළිගන්න දෙමළ සහෝදර සහෝදරියන් එකතු වෙලා හිටියා. මම හිතනවා අපේ රටේ මේ ප්‍රපාතයට එක හේතුවක් වුණා ජාතිවාදී දේශපාලන. අපි මේ දේශපාලනය විශේෂයෙන්ම අපේ ජාති ආගම් වශයෙන් බෙදලා ඡන්දේ වෙනුවෙන් අපි පාවිච්චි කළා. ඒ නිසා මෙවර මැයි දිනේදී අපේ එකම උත්සාහය වන්නේ අපි මේ ජාති භේද ආගම් සියලු පස කළා. රට වෙනුවෙන් එක්සත්ව එකතු වී තියෙන කාරණාව මේ මොහොතේ මම මතක් කරනවා. විශේෂයෙන්ම අද වෙද්දී අපේ රටේ කාම්කරු ප්‍රජාවට විශේෂයෙන්ම විශාල ප්‍රශ්න රැසකට මුහුණ පාන වෙලා තියෙනවා. සමහර මා දන්න පෞද්ගලිකව දන්න ජනතාවක් ඉන්නවා. විශේෂයෙන්ම තමන් කරන රැකියාව එක රැකියාව මදි නිසා ජීවත් වෙන්න ප්‍රමාණවත් වැටුපක් නැති නිසා අද වෙද්දී රැකියා කිහිපයක ඔවුන්ට නියැලෙන්න වෙලා තියෙනවා මේ තමන්ගේ ආදායම් මාර්ග සොයා ගන්න. ඒක නිසා මම හිතනවා අද මේ රට මේ තත්ත්වයට ඇද දබපු මේ දේශපාලන ක්‍රමයට විරුද්ධව ගොඩනැගෙන ජනතා බලවේගයක් විදිහට අපි මේ ඉස්සරහටත් මේ මැදිනින් පස්සේ ඉස්සරහටත් එකට එකමුතුව වැඩ කරන්න ඕනේ කියන යෝජනාව මම මෙහිදී කරන්න කැමතියි. ඒ වගේම අපි ගෝල්පේස් අරගලයේ සිට විශේෂයෙන්ම මේ රටේ තරුණ ප්‍රජාව සහ සියලු කොටස් ඉල්ලා සිටියේ මේ රටේ ක්‍රම වෙනසක්. ඒ වෙනුවෙන් අපි දිගින් දිගටම පෙනී ඉන්නවා දේශපාලන පක්ෂයක් විදිහට. ඒ වගේම රටේ ප්‍රජාතන්ත්‍රවාදය, රටේ මානව හිමිකම්, ඒ වගේම රටේ සංහිඳියාව ඇති කරන නව දේශපාලන ප්‍රතිසංස්කරණ මේ රටට අවශ්‍යයි කියන පණිවිඩය අපි මේ මැයි දිනේදී මේ ආකාරයෙන් ප්‍රකාශ කරන්න කැමැතියි. ඒ වගේම මුළු මහත් ලෝකයක් අද දින සමරන මේ ජාත්‍යන්තර කාම්කරු දිනේ දවසේ අපි කියන්න කැමැතියි විශේෂයෙන්ම මේ රට මේ අගාධයට ඇදැමු. ඒ වගේම අපේ මහජන ධනය මංකොල්ලකෑ, ඒ ධනය සොරාකෑ ඒ දේශපාලඥයන්ට විරුද්ධව ඒ වහා නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. රටේ නීති ආධිපත්‍ය ස්ථාපිත කරන්න ඕනේ. ඒ වගේම අපේ නැති වී ගිය ජාතික සංහිඳියාව, ජාති ආගම් මේද නොසලකා හැම මිනිසයාටම හැම පුරවැසියටම සතුටින් සමගින් ජීවත් විය හැකි රටක්, යුක්තිගරුක දේශයක් නිර්මාණය කර ගැනීම මේ රටේ ජනතාව වගේම මේ රටේ සියලු විද්වත් සංවිධානවල දේශපාලන පක්ෂවල වගකීමක්. ඉතින් ඒ නිසා මේ මොහොතේ අපි අද දවසේ ඔබ දක්නෝ ඇති වෙනසක් සඳහා වෙනසක් අපි මේ අද දවසේ මේ ලෝකමය කම්කරු දිනේ දවසේ අපි ආරම්භ කළ මේ වැඩසටහන මේ හමුව අපි ඉස්සරහදී මිට වඩා පුළුල් කරමින් මේ දේශපාලන ක්‍රියාන්විතයේ අපි කොටස් කරුවන් වෙමු. අපේ රටේ කම්කරු ප්‍රජාවට අපේ ශ්‍රම බලකායට වඩා සතුටින් ජීවත් විය හැකි රටක් නිර්මාණය කරගමු. ඒ වෙනුවෙන් අපි දේශපාලනය කරමු. ඒ වෙනුවෙන් ජාති ભેද සියලු පසකලා කුල ભેද පසකලා අපි එකට එක් සිත්වත් එක්සත්ව වැඩ කරමු කියන ඉල්ලීම තමයි ඔබ තමුන්නාසලගෙන් කරන්න තියෙන්නේ. ඉතින් මේ වෙද්දිත් අපේ රටේ අපි දකිනවා ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි මරු පහරක් එල්ල වෙනවා. ආණ්ඩුව විසින් ප්‍රතිසස්ත පනත වගේ පනත් ඉදිරිපත් කරලා මේ රටේ සිවිල් ජනතාවගේ මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාද අයිතීන් අමුමුවේ උල්ලංඝනය කරමින් තියෙනවා. ඒ නිසා මේ රට තුල ඉදිරියට එන ඕනෑම අභියෝගයකට අපි එක්සත්ව අපි එක්සිත්ව වැඩ කරමු. අපේ රට වෙනුවෙන් අපේ දරු පරම්පරාවේ අනාගතය වෙනුවෙන්. ඒ නිසා අපි මේ රටේ තරුණයන්ගේ ඉල්ලා සිටිනවා රට හැර යාම විකල්පේ නොවේ. මේ රට වෙනස් කර ගැනීමේ මාර්ගය සඳහා වෙනස් කර ගැනීම උදෙසා තරුණයන් විදිහට තරුණියෝ දේශපාලනට එන්න ඕනේ. තරුණියෝ මෙහි වගකීම් බාර ගන්න ඕනේ. අපි ඒ වෙනුවෙන් පෙළ ගැහෙමු කියන ඉල්ලීම තමයි මට කරන්න තියෙන්නේ. ඒ නිසා මේ වැඩසටහනේ මේ හමුවේදී අපිට ඒ අවස්ථාව එක් කරපු විශේෂයෙන්ම මෙහි මැදිහත් වීම කරපු විජේවාදී මහජන විමුක්ති පෙරමුණටත් ඒ වගේම අනෙකුත් සියලුම දේශපාලන පක්ෂයටත් මේ මහාචාර්යතුමියටත් සියලුම දෙනාටත් අපේ ડોක්ටර් ජයරුවන් මහත්මයා ඇතුළු සියලු දෙනාටත් අපේ ලැසිල්ද සිල්වා මහත්මයා ඇතුළු සියලු දෙනාටම අපි ස්තුතිවන්ත වෙමින් මම සමගනවා. බොහොම ස්තුතියි. තිලින පිටවල මහතාට මගේ ගෞරවාන්විත ස්තුතිය පුද කරනවා. මම හිතනවා අද අපි අපේ සම්මන්ත්‍රණ සාකච්ඡාවේ මැයිදිනේ පිළිබඳව පක්ෂ පහක එකමුතුවෙන් කළ සාකච්ඡාවේ අවසාන අදියරට පැමිණලා තිබෙන්නේ. මගේ වචන ස්වල්පේ ඔබ සමග බෙදා හදා ගැනීමයි අවසාන වශයෙන් කරන්න තිබෙන්නේ. මම කැමති විශේෂයෙන්ම ඔබත් එක්ක අපේ රට පිළිබඳව හොඳ අවධානයකට යොමු කරන්න ඔබගේ මනසට මේ කතා බහ එකතු කරන්න. දැන් දවස් දෙකකට විතර කලින් පාර්ලිමේන්තුව ඇතුලේ අපි කවුරුත් දන්න වඩාත් කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කරපු හිටපු ගරු අමාත්‍යවරයෙක් වෙන වාසුදේව නානායක්කාර මහතා ඉතාමත් සංක්ෂිප්ත වුණ කතාවක් ඉදිරිපත් කළා. ඒ කතාව ඉදිරිපත් කරනකොට මම දන්නේ නෑ ඒ අහගෙන හිටපු අනිත් മന്ത്രിවරුන්ට එතුමා කළ කතාවේ හරවත්කම සහ එහි තිබෙන බලවත්කම වැටහුණාද කියන එක. එහි තිබෙන බලවත්කම සහ හරවත්කම කියන එකෙන් මම අදහස් කරන්නේ එතුමා බැගාපත් වෙලා නියෝජ්‍ය කතානායකතුමාට කියනවා අනේ මගේ මේ කතාව හැන්සාඩ් ගත කරන්න කියලා. එතුමාගේ මේ කතාව හැන්සාඩ් ගත කරන්න කියලා එතුමා බැගාපත් වෙලා ඉල්ලන්නේ ඒ විදිහටම කියමින් මම බැගාපත් වෙනවා මේක හැන්සාඩ් ගත කරන්න කියලා. ඒට හේතුව එතුමා කතා කරේ IMF සංවිධානය පිළිබඳවයි. එතුමා කතා කරපු දෙහි වැදගත් කියවීමක් තිබෙනවා. විශේෂයෙන්ම එතුමා කියනවා IMF සංවිධානය තමන්ගේ මුදල් අපි වැනි රටවල් වලට ලබා දෙන්නේ ධනවත් ව්‍යාපාරික ආයතන 50ක මුදල් ඒවාට යොදවමින් ඒ මුදල් ඒ අයට උදව් කරන්න කියන එක. මෙහි ලංකාව වැනි රටට දෙවතාවක් තුන්වතාවක් දකින්න පුළුවන් වෙච්ච විදිහේ ඉතාමත් වැදගත් කියවීමක් තිබෙනවා. අපේ රට අද මේ ආර්ථිකය වැටී තිබෙන වැටීමට එතුමා විශාල කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කරපු පාර්ලිමේන්තු മന്ത്രിවරයෙක්. ඒ වගේම අමාත්‍යවරයෙක්, ජ්‍යෙෂ්ඨ മന്ത്രിවරයෙක්. එතකොට එතුමාට කියන්න පුළුවන් හොඳ කියවීමක් තිබෙනවා පාර්ලිමේන්තුව ඇතුලේ ලංකාවේ දේශපාලනය කොයි ආකාරයේ විග්‍රහයක්ද සිදු වී තිබෙන්නේ කියන එක. එතුමාගේ ඒ දැක්ම තමයි එදා ඒ කතාවෙන් මම දකින්නේ. මම හිතනවා මෙය අපි විශේෂයෙන්ම අධ්‍යයනය කළ යුතුයි සහ අපිට නියම උත්තරයක් ලබා දිය යුතු කරුණක් කියන එක. කවුද මේ කොම්පැනි 50 IMF සංවිධානය විසින් නිරන්තරයෙන් උදව් කරන අපේ රට ණය ගන්නේ? අපේ රටේ තිබෙන අමාරුවට නම් එතකොට අපි සහයෝගය සලසන්නේ පෞද්ගලික ආයතන වලට නම් අපේ රටේ අනාගතය පිළිබඳව තිබෙන්නේ ඉතාමත් දරුණු ඛේදවාචකයක්. එතුමාගේ කතාවේ තවදුරටත් එතුමා ඒක කියනවා. ස්වෛරීත්වය ගැන කතා කරනවා. ලංකාවේ ආරක්ෂාව පිළිබඳ කතා කරනවා. ලංකාවට සිදුවන්න පුළුවන් වෙච්ච බලපෑම් පිළිබඳව කතා කරනවා. අපේ රට කිසියම් යටත් විජිතවාදී රටක් වෙන්න පුළුවන් වේදෝ කියන කතාව කියනවා. ඔබට මේක ඇසෙන්නේ නැද්ද? ඔබට මේක දැනෙන්නේ නැද්ද? අවුරුදු 500ක් අපේ රට දුක් විඳලා තමයි අපි 1948 නිදහස ලබාගත්තේ කියන එක එතුමා ආපසු සැරයක් මතක් කරලා දෙනවා පාර්ලිමේන්තුව ඇතුලේ. මම දන්නේ නැහැ මේක කොච්චර දෙනෙක්ට වැටහෙනවද කියන එක. කී දෙනෙක් මාන බලගෙන සිටිනවද අපේ මේ කුංචි කුඩා දූපතේ ලස්සන ලස්සන තැන්වලට, රස කැවිච්ච තැන්වලට? පහුගිය දවස්වල, දැන් දවස් 4කට විතර කලින් ඇමරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා කතාවක් කරනවා. එතුමා කියනවා ඇමරිකාවේ හිටපු උපජනාධිපතිවරුන් 5 දෙනෙක් එකතු කරලා ඒ 5 දෙනාම ඇමරිකාවට කරපු හානියට වඩා භයානක හානියක් දැන් ඉන්න ජනාධිපති කරලා තියෙනවායි කියලා. මේ එතුමා කියපු වචනේ. එතුමා කියනවා තවදුරටත් ජෝ බයිඩන් කියන මේ ජනාධිපතිවරයා නිසා ලෝකයම තුන්වන ලෝක යුද්ධයකට ඇසකවමින් සිටින බව. බලන්න එතුමා හිටපු ජනාධිපතිවරයෙක් විදිහට මේ කියන කතාවේ මොනතරම් බැරෑරුම් කමක් තිබෙනවද අපේ රට? ඔබට හිතෙන්නේ දැන් වාසුදේව නානායක්කාරගේ කතාවේ අවසාන භාගයේ එතුමා කියනවා අපේ රට අපි ආර්ථිකයේ නැති උනේ නැහැ නැති කරා කියන එක. ඔබලාට ඒ කතාව අහන්න පුළුවන් ආපහු ගිහිල්ලා. එතකොට පරණ හිටපු ඇමරිකානු ජනාධිපතිවරයා කියනවා මේ වෙනකොට ඇමරිකාවේ ආහාර නිෂ්පාදිත කඩවල මිනිස්සුන්ට ආහාර දෙනවා කාඩ් එකට පස්සේ සල්ලි ගෙවන්න කියලා. ඒ කියන්නේ ඇමරිකාවේ ආර්ථිකමේ තිබෙන විශාල බිඳවැටීමයි. සමහර තැන්වල එතුමා කියනවා, මම මේ වචනේ පිටින්ම ලියාගෙනම ආවා, හියුමිලියේට් කරනවලු ඇමරිකන් ජාතිකයින්ට ලෝක ජනතාව. උසුළු විසුළු කරනවලු. ඒ තරම් ඇමරිකානුවන් විහිළුවට පත් වෙලාලු තිබෙන්නේ. ඇයි? ඒ කියන්නේ අවුරුද්දේ පස්වතාවකට වඩා වැඩි කාලයක් ආර්ථිකමය වශයෙන් විශාල විදිහේ අවපාතයකට ඇමරිකාව පත් වෙලා තිබෙනවා. දැන් මේ රටේ තරුණයෝ, මගේ රටේ ආදරණීය තරුණ දරුවන් ඇමරිකාවට දුවනවා. තමන්ගේ ඩ්‍රීම් එක හදාගන්න. ඔස්ට්‍රේලියාවට දුවනවා තමන්ගේ ඩ්‍රීම් එක හදාගන්න. වෙනත් රටවල් වලට දුවනවා තමන්ගේ ඩ්‍රීම් එක හදාගන්න. එක නායකයෙක් බිහි වෙලා නැහැ ඒ දරුවන්ව නවත්තලා කියන්නේ ඔබේ ඩ්‍රීම් එක පුතේ ඇමරිකාව නෙවෙයි ලංකාව කියලා කියන්නේ. එක නායකයෙක් බිහි වුණේ නැහැ දරුවන්ට කියන්නේ ඔබේ ඩ්‍රීම් එක ඔස්ට්‍රේලියාව නෙවෙයි පුතේ, ඔබේ ඩ්‍රීම් එක ලංකාව කියලා කියන්නේ. මේ රට මොනතරම් වටින රටක්ද? මොනතරම් සම්පත් තිබෙන රටක්ද? ඔබ යන්න තිරිකුණා මලේ තිබෙන වැල්ලට ඔබ ගිහින් බලන්න, ඔබට දකින්න පුළුවන්ද ඒ वेलिकेटे तरम वटिना वेलिकेटे आक लोके कोहे वक्कत कियनेक एही अडंगु वन පාෂාණවල වටිනාකම අද ලෝකයේම අවබෝධ කරගෙන තිබෙනවා. එතකොට අපේ භූගත ජලය මෙරටේ තිබෙන පිරිසිදු ජලය මේවාට මිලක් කරන්න බෑ. අපේ ජලයට මිලක් ලබා දෙන්න බෑ කිසි විටකත්. අපේ රටේ මුහුද වටිනාකම තිබෙනවා ගොඩබිමේ තිබෙන ප්‍රමාණයට වඩා 8 ගුණයක වටිනාකමක් තිබෙන මුහුදක්. ඔබ දකින්නවාද මේ අවුරුදු 75ටම මේ රටේ හිටපු නායකයින් ඒ වාගෙන් වැඩක් ගත්තා. මේ රටේ තරුණයින් පිට රටවලට යන්නේ කාසි මලු ගේනල්ලා තමන්ගේ පවුල් වලට ඒ මලු දීලා තමන්ගේ දෙමව්පියන්ගේ බඩකට පුරවන්නයි, තමන්ගේ ගෙදර ආහාර ලබා දෙන්නයි, අපේ රටේ ආර්ථිකය දියුණු කරන්නයි. ඇයි ඒ දරුවන් මේ රටේ තියාගෙන මේ රටේ ආර්ථිකය දියුණුවට පත් කරන්නේ නැත්ද කියන එක මම අහනවා. අපේ රටේ කම්කරු දින ගණනාවක් ගෙවිලා තිබෙනවා. ඒ එන හැම කම්කරු දිනයකම බස් පිටින් කොළඹට එනවා කම්කරුවෝ ගැන කතා කරන ජනතාව. හැබැයි ඒ හැම බස් එකක්ම ආපසු යන්නේ යම් කිසි දෙයක් Tamanට ලබාගෙන නෙවෙයි. නිකම්ම නිකම් අද දවස සමරා යන පිරිසක් විදිහටයි මම කියන්නේ ඔවුන්ටයි. අපි තව දුරටත් එහෙම වෙන්න ඕන කරන්නේ නැහැ. අපේ රට පිළිබඳව ලොකු ඓතිහාසික වටිනාකමක් ඔබට තිබෙන්න ඕනේ. අපේ රටේ මාළු එංගලන්තේ හිටපු රැජින ආහාරයට ගත්තේ නැහැ සහෝදරවරුනි. එතුමිය ආහාරයට ගත්තේ තමන්ගේ රටේ, තමන්ගේ ගඟේ, තමන්ගේ ගඟේ වැවිච්ච මාළුවා පමණයි. ඒ නිසා සහෝදරියනි, සහෝදරවරුනි, අපේ රටට කවන්න ලෑස්ති වෙලා ඉන්න පිටරට ආහාර ටික කවන්න සූදානම් වන නායකයින්ට කිසිම වගකීමක් නැහැ මේ රටේ ජනතාවගේ අනාගතය පිළිබඳව. හාල් ටික පිටින් කවන්නේ, අල ටික පිටින් කවන්නේ, ලුණු ටික පිටින් ගෙනල්ලා කවන්නේ, බෙහෙත් ටික පිටින් ගෙනල්ලා දෙන්නේ. ඒ විතරක් නෙවෙයි, අවශ්‍ය කරන කුළු බඩු ටික පවා අද ලංකාවට පිටින් ගෙනල්ලා දෙන තත්වයක් තිබෙන්නේ. ඉස්සල්ලා කිව්වා විමලරත්න මහත්තයා පොල් ගෙඩියක් නැති වෙන ලකුණක් එන්නේ කියලා. අපි කෑම උයන්නේ පොල් කිරි දාලයි. පොල් ගෙඩියත් අපිට නැති වුණොතින් අපිට කෑම ටික උයා ගන්න වෙන්නේ පිට රටින් එන පොල් කිරි ටික දාලයි, පොල් කිරි පැකට් කරලයි. මම හිතනවා මම මේ සියල්ලෙන්ම කියන්න උත්සාහ ගන්න දේ ඔබට වැටහෙන්න ඕනේ කියලා. රටක් හදනවා නම් නියම නායකයෙක් සිටිනවා නම් එතුමාට වැටහෙන්න ඕනේ මේ රටේ පළාත් 9 තිබෙන විවිධ වටිනා සම්පත් පිළිබඳව. ඒ සම්පත් තුලින් අපේ ජනතාවගේ ආර්ථිකය ගොඩනගා ගන්න ආකාරය එතුමාට වැටහෙන්න ඕනේ. එය විකුණා කන පිරිසක් නෙවෙයි අපිට ඕන කරන්නේ. මම ඊටාම කනගාටුවෙන් දැන් දවස් 2කට විතර කලින් සෝෂල් මීඩියා එකේ යන එක වීඩියෝ දර්ශනයක් දැක්කා. ඒ වීඩියෝ දර්ශනයේ ඉරාකය තිබෙන්නේ නම්බර 10ට. සුඩානය වෙනිසුලාව තියෙන්නේ නම්බර 9ට. ජපානය තිබෙන්නේ නම්බර 8ට. පලස්තීනය තිබෙන්නේ 7ට. සිම්බාබ්වේ තිබෙන්නේ 6ට. ඇෆ්ගනිස්තානය තිබෙන්නේ 5ට. යමනිය තිබෙන්නේ 4ට. සිරියාව තිබෙන්නේ 3ට. යුක්‍රේනය මේ ගිය අවුරුද්දේ යුද්ධය ඇති වී තිබෙන රට තිබෙන්නේ 2ට. ඔබට හිතා ගන්න පුළුවන්ද 1ට තිබෙන්නේ කුමක්ද කියලා? 1ට තිබෙන්නේ සහෝදරවරුනි අපේ රට. ඔබ දැක්කොත් ඔබට හිතා ගන්න පුළුවන් ලෝක මාධ්‍ය අපේ රට තුල පිළිබඳව අපි කතා කරන දේට වඩා ඊටාම පහත් තලයක අපේ රට දාලා කතා කරනවා. අපේ රට වැටලා තියෙන හැටි කියලා දෙනවා. ලෝකෙම මිනිස්සු ඒව ගැන කතා කරනවා. හරියන්නේ නැහැ වගේ අපේ රටේ ජනතාවට විහිළු විනෝද සංචාර කරලා හරියන්නේ නැහැ අපේ රට බිලියන 80 ගාණක් ණය කරලා ඒ අය රූපවාහිනී ආයතනයට වලට පැමිණලා මේ රටේ ණය ගැන පුරසාරම් දඩනවා දෙයනේ ඒ ණය ගත්තේ මිනිස්සු ඒව වියදම් කරේ මිනිස්සු ඒවට වෙච්ච දේ දන්නේ මිනිස්සු එතකොට මේ රට විනාශ කරපු මිනිස්සු ඒවට උත්තර බඳිනවා රූපවාහිනී නාලිකාව බලන අපේ අසරණ ජනතාව කඳුළු සලනවා ජනතාවගේ දුක කියන්නේ රුපියල් 5000 හාල් ටිකද ජනතාවගේ දුක කියලා කියන්නේ ජනතාවට ලබා දෙන රුපියල් 3000ද ජනතාවගේ දුක කියලා කියන්නේ ජනතාවට ලබා දෙන මාසයකට ලැබෙන සොච්චම් මුදලද අද අපේ අසරණ මිනිස්සුන්ට සිද්ධ වෙලා තිබෙන්නේ කුමක්ද කියන එකවත් කතා කරන්න මිනිස්සෙක් නැහැ කතා කරන මිනිස්යාගේ කටවහනවා කටවහන්නේ ඇයි මේවා විවස ගන්න බැරි නිසා අපි කටවහලා නැහැ අපි කතා කරන්නේ නැතුව සිටින්නේ අපි බලාපොරොත්තු වෙනවා යට යම් කිසි විදිහකින් ස්ථාවරත්වයට පත්වෙයි කියන එක. හැබැයි ඒ ස්ථාවරත්වයට පත් කරන්න හදන්නේ මේ රටේ සම්පත්තික විකුණලා නම් අසරණ අපේ තරුණ දරුවන්ගේ අනාගතය දීලා නම් වෙනත් රටකට අර පාර්ලිමේන්තුවේ එතුමා කිව්වා වගේ අපේ ජේෂ්ඨ वासुदेव नानायक्कार मंत्रीतुमा किव्वा वगे अपे स्वैरीत्वयट तर्जनයක් ඇති කරලා නම් අපේ රට පිළිබඳව අපිට තිබෙන්නේ ඉතාමත් දුක්ඛිත තත්වයක් අපි අපේ රටට ආදරය කරන මිනිස්සු අපේ රට වෙනුවෙන් අපි හඬන මිනිස්සු අපේ රට වෙනුවෙන් අපි දුක දැනෙන මිනිස්සු අපේ ගම්වල ඉන්න අම්මලා තාත්තලා අපේ තරුණ දරුවන් පිටරටවල් වල ගිහිල්ලා අනේක දුක් විඳින පිටරට දරුවන් ලංකාවට ආයනකොට අපි බාරගන්නේ ඒගොල්ලන්ව රතු පළස් උඩට තියලා අපි බෙර ගහනවා අපි නටනවා අපේ රටට විදේශිකයින් එනවා කියලා අනේ කොහෙද අපේ දරුවන් ඔය විදිහට බාරගන්න රටක් තිබෙන්නේ මට කියන්න එක රටක් බෙර ගහලා අපේ දරුවන්ව බාරගත්තා කියලා මට කියන්න එක රටක් අපේ දරුවන් රතු පළස් වල තියලා ගත්තා කියලා අපේ දරුවන් රටවල් වලට ගිහිල්ලා අන්ත දුක් විඳිනවා අන්ත අසරණයි ලංකාවේ හොඳට ඉගෙන ගත්ත දරුවෝ ගිහිල්ලා දුක් විඳිනවා පිට රටවල් වල ඒයි අපි අනිත් අයට කරන සේවය ආදරය ගෞරවය අපිට ආපසු නොලැබෙන්නේ අපේ රටේ නායකයින් මේ රටේ ඒ ගෞරවය ලබා ගන්න පුළුවන් වැඩ කරලා නැති නිසායි අපේ රට පහත් තත්වයකට ඇද දාලා තිබෙන නිසායි අපි පහත් තත්වයකට වැටෙන්න ඕන රටක්ද මේ කම්කරු දවසේ මං අහන්නේ හැම ගේකම සිටිනවා වැඩ කරන අම්මා කෙනෙක් වැඩ කරන තාත්තා කෙනෙක් වැඩ කරන පුතෙක් වැඩ කරන දුවෙක් රාජකාරිය හරියට කරන රාජකාරිය නිලරෙන හමුදා සැබළුන් සිටිනවා මේ රටේ පොලිස් නිලධාරීන් සිටිනවා කාන්තා නිලධාරිනියන් සිටිනවා ගුවන් සේවකයෝ සිටිනවා මේ රටේ කුණු අතුගාමින් යන පාර දිගේ වැඩ කරන කාන්තාවෝ සිටිනවා පුරුෂයෝ සිටිනවා ගුරුවරු සිටිනවා ඒ විතරක් නෙවෙයි වෛද්‍යවරු සිටිනවා මෙකී නොකී ගොවියෝ හැම දෙනාම මම මේ මතක් කරන්නේ අපේ රටට ආදරය කරන මිනිස්සු මේ රට දාලා යන්නේ නැහැ. ඒ දාලා නොගිහින් සිටින මිනිස්සුන්ට වද දෙන්න එපා. ඔවුන්ට තවත් දුක දෙන්න එපා. බදුබර පටවන්න එපා ඔබලාගත් ණයවලට. අසරණ මිනිස්සු පඩේ නෑ ඒවට අසරණ මිනිස්සුන්ට කිසිවක් ලැබුණේ නෑ ඔබලාගත් ණයවලින්. ඔබලා හදපු මහා විකාර බිල්ඩින් අද තනකොළ වැවිලා මහා විකාර අනවශ්‍ය කරන දේවල් අද විනාශ වෙලා ගිහිල්ලා තිබෙනවා ඒ මුදල් ගෙවන්නේ ගම්වල දුප්පත් අසරණ මිනිස්සු පරිප්පු 100 අරගෙන ගෙදර ගිහිල්ලා උයාගෙන කන මිනිස්සයා ए मुदल गेवनवा ओबलाट मेक दनिनवद मे रटे जातिक व्यापारय කියලා කියන්නේ එක જાතියක් පමණක් නියෝජනය කරන ව්‍යාපාරයක් නෙවෙයි ශ්‍රී ලාංකික ව්‍යාපාරය රටේ භූමිය පිළිබඳව රටේ ස්වෛරීත්වය පිළිබඳව රටේ ආරක්ෂාව පිළිබඳව රටේ වගකීම පිළිබඳව මේ රටේ සම්පත් පිළිබඳව අද අපේ වඳුරන් ගැන පවා අපිට තිබෙන්නේ ප්‍රශ්නයක් ලෝකෙ කවදාවක්වත් තමන්ගේ රටේ සම්පත් පිළිබඳව මිනිස්සු ප්‍රශ්න කරගත්තේ නැහැ. තමන්ගේ රටට තිබෙන වන සම්පත පිළිබඳව මිනිස්සුන්ට ප්‍රශ්නයක් සිදු වුණේ නැහැ. අපිට හොඳට මේ රටට ඉතිහාසයේ කිව්වේ ආහාර ගබඩාව කියලා. ආහාර ගබඩාව කියපු රට අද අපේ අලින්ට කන්න නැතිවීම නිසා අලි අද ගම්වලට කඩාපනිනවා. ඇයි අඩුම තරමේ අර කැලේ තිබෙන වැව සුද්ධ කරලා වැවේ මඩ රොම් මඩ ටික අයින් කරලා අර වතුර ටික වැසි වතුර ටික එකතු කරලා දෙන්නවක්වත් පුළුවන් වෙච්ච වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවක් නැතුව ගිහිල්ලා වෙන්න ඇති කියලා මට හිතෙනවා. නැතිනම් අලින්ට බොන්න වතුර නැතිද? අලින්ට කන්න විශාල සාක සම්පත් තිබෙන කැලය තිබිද්දී වනය තිබිද්දී අලින් එළියට එන්නේ ඇයි? අලින්ට කන්න කෑම නැති තරමටම ඒ වන සම්පතත් අපිට නැතිව ගිහිල්ලා අපිට හරස් වෙලා තිබෙනවා ස්වභාව ධර්මය පවා අපි කරන අකටයුතුකම් නිසා. දැන් මේ රටේ මම පළවෙනිම කෙනෙක් තමයි එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැන කතා කරපු. කිසිම මාධ්‍යක කිසිම සාකච්ඡාවක අද වෙනකන්වත් කතා කරේ නැහැ. Declaration of the sea, the ship. Will you declare that ship? මොනවද ඒ ship එකේ තිබුණේ? අපි කොහොමද නැවෙන් අවශ්‍ය ලැබිය යුතු අලාභය තක්සේරු කරන්නේ? ඒ නැවේ තිබිච්ච දේ හරියට දන්නේ නැතුව. ඒ නැවේ තිබුණා කියන ද්‍රව්‍ය පිළිබඳ නියම රපෝර්තුවක් නැතිව ඔබට පුළුවන්ද ඔබේ රටට සිදු වී තිබෙන අලාභය තක්සේරුගත කරන්න බිලියන 6.2ක් කියලා. මම කියනවා එය ඉතාමත් වැරදි වෙච්ච ප්‍රශ්නයක් අසා නැතිකම. ඒ ප්‍රශ්නය අදටත් ඇසිය යුතුයි. රටක් විදිහට රජයක් විදිහට ඒ ප්‍රශ්නය ඇසිය යුතුයි. ඒ නැවේ ලංකාවට ගෙනාපු සියලුම අමුද්‍රව්‍ය කුමක්ද? ජබර් අලි හාබර් එකෙන් ලංකා තොටුපොළෙන් ලංකාවට පැමුණුණු නැවේ තිබූ බහාලුම් සියල්ලේ ඇතුලේ තිබුණේ කුමක්ද කියන එක කිසියම්ම කෙනෙක් ඇහුවාද? මම අදටත් ඒ ප්‍රශ්නය අහනවා. මේ රටට ගෙන ඒ නැවේ තිබිච්ච කන්ටේනර් ගණනාවක් ගැනයි අපි මේ කතා කරන්නේ. එක නැවක කන්ටේනර් ප්‍රමාණය කොච්චරක් නම් විය හැකිද? ඒ කන්ටේනර් තුල තිබුණු ද්‍රව්‍ය පිළිබඳව නියම ලයිස්තුව මේ වෙනකොට ලබා තිබෙනවද? එය ලබාගෙන ඇතිද? අන්න එයයි අපේ ප්‍රශ්නය. අපේ රට පිළිබඳව ඔබට ආදරයක් තිබෙනවා නම් ඔබට ගෞරවයක් තිබෙනවා නම් ඔබට වගකීමක් තිබෙනවා නම් මේ රටේ වැලි කැටයට ආදරය කරන මිනිස්සු එකතු විය යුතුයි. හැම ගහකොළකටම ආදරය කරන මිනිස්සු එකට එකතු විය යුතුයි. සතා සිව්පාවට ආදරය කරන මිනිස්සු එකට එකතු විය යුතුයි. මේ රට ශ්‍රී ලංකාව චිරාත් කාලයක් අපේ රට අපේ මුහුද අපේ පොළව අපේ අහස අපේ දරුවන් අපේ වන සම්පත අපේ ගස්කොළන් අපිට උරුම වෙච්ච අපේ උරුමකම මේක ආරක්ෂා විය යුතුයි. අද මට කියන්න තිබෙන්නේ එච්චරයි. කිසියම්ම විදිහකින් අපේ රටේ වාසුදේව නානායක්කාර අමාත්‍යතුමා ආපසු සැරයක් මම මතක් කරනවා එතුමා පාර්ලිමේන්තුව ඇතුලේ කියපු දේවල් ඔබ සියලු දෙනාම අහන්න ඕන. අපේ රටේ සම්පත් ටික විකුණලා අපේ රටේ ආර්ථිකය දියුණු කරනවායි කියන මතයක් ගොඩනගනවා නම් ඔබ ඒ මතය අකුලා ගන්න අපේ දරුවන්ට අපේ දරුවන්ගේ රට ඉතුරු කරන්න මේ රටේ දරුවන් අදටත් කන්නේ එක වේලක් කාලා එක වේලක් කන්නේ නැහැ අපන අවුරුදු පහත් අපිට එක වේලක් කාලා එක වේලක් කන්න නැතුව ඉන්න පුළුවන් අපේ රට අපිට ආරක්ෂා කරලා දිය යුතුයි අපේ රටේ වටිනාකම තිබෙන්නේ මේ රටේ මිනිස්සුන්ටයි මේ රටේ මිනිස්සු හැම කෙනෙක්ම මේ රටෙන් පිට ගියාම තේරෙනවා රටේ වටිනාකම ඒ නිසා කෑ ගහනවා පිටරට ඉඳගෙන අපි රට ආරක්ෂා කරලා දෙන්න කියලා පිටරට ඉන්න අය වැඩ කරලා සල්ලි එවන්නේ Tamange පවුල ආරක්ෂා කරගන්න මේ රටේ නැති වී ගිහිලා තිබෙන ආර්ථිකය දියුණු කරන්න නම් රටේ ආර්ථිකය පිළිබඳව මේ රටේ මිනිස්සුන්ගේ අර නැති වී ගිහි තිබෙන ආර්ථිකය ගොඩනගන්න ක්‍රමවේදයක් හදලා දෙන්න අඩුම තරමේ මධ්‍යම පාන්තිකයට යම්කිසි මුදලක් ලබා දෙන්න මේ මිනිස්සුම ගොඩනගන්න ඉහළ ආයතන තිබිච්ච මිනිස්සුගේ ප්‍රශ්න මොනවද කියලා හොයලා බලන්න අද ධනවතත් ඉන්නේ සල්ලි නැතිව අය ධනවත් මිනිස්යාගේ ආර්ථිකයේ බිඳ වැටලා තිබෙන්නේ ඒ නිසා අද නිකම්ම නිකං දවසක් නෙවෙයි ඔබ සියලු දෙනාම මතක තබා ගන්න අද අපේ ආරම්භක දවස අපි රට වෙනුවෙන් එකතු වෙන ඔබ සියලු දෙනාම තමන්ගේ රට වෙනුවෙන් තමන්ගේ මව්බිම වෙනුවෙන් හඬ නගන්න ඉස්සරහට මේ රටේ අනාගත දරුවන්ට මේ රට හරියට බාර දෙන්න අපේ වගකීම ඉටු කරන්න එකට එකතු වන්න කියලා අපි මේ එකතු වෙලා තිබෙන කණ්ඩායම් පක්ෂ පහම වෙනුවෙන් මම ඔබට ආරාධනා කරන ගමන් ඔබ සියලු දෙනාටම අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දුන්නට ස්තුතියි ලක්තිරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්